गच्छन्तु देवता सत्तमं मुनिराजस् सुनन्तु सद्मुक्तं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। पेनोपमं कायमिमं विदित्वा मरीचितमं अभिसंबुधानो जित्वान मारस पपुपकानि अदस्नं मच्चुराजस्स गच्छे। भाग्यवत अर्यत असम समधि बुद्धोत्तम बुदुरजानन वांसे विसिं महाकरुणावें देशना कोट वदाल उतुम श्री सद्धर्मे आनंद महारातन वांसे विसिं मे गाता रत्ने पलविनी धर्म संगायना वेदी तमन वांसी दरागत आकारेटम कुद्दक निकाये धम्म पदपालिये पुष्प वर्गे संधान कोट तिबेनो पुष्प वर्गेट तुलत्वन मे गाता रत्ने अरते अपि नवदा सीकरमु पेनूपमं काय मिमिं मिमं विदित्वा पेनूपमं कियन बलन पेनूपमं काय मिमं विदित्वा मे काय पेन पिनक्से देन कियन मे काय पेन पिनक्से देन मरीचि धम्म किया मरीचि धम्म मं क्यों किया मरीचि धम्म अभिसंबुदानो मे काय मिरिंग वक्से देन जित्वान मारस पपुप कानी मारयागे पंचकाम नम भूमियन निदास्वी अदस्सनं मच्चुराजस् गच्छे मारयाट नोपेरेन तनट यान्नेय। दैन भाग्यवत बुदुरजानन वहांसेगे श्रीमुख वचनय දැන් කියන එක නවත්තන්න මම තමයි කියන්නේ ආයෙ කියනවා ඉතින් මේ බුද්ධ වචනයක් පාඩම් කරගන්න තියෙන කොච්චරද නේ නිකන් බලමුද අය මං කියන තාලෙට ඊට පස්සේ මේ අය තාලෙට කියන්න අත්තර සපයන්න පේනූපමං කාය මිමං විදිත්වා मरीचि धम्मं अभिसंबुतानो जित्वान मारस पपुप्पकानि अदस्सनं मच्चुराजस्स गच्छे। नवत पेनूपमं कायमिमं विदित्वा मरीचि धम्मं अभिसंबुधानो जित्वान मारस्स पपुप्पकानि
අදස්සනං මච්චුරාජස්ස ගච්චේ. නැවතවරක්. පේනූපමං කාය මිමං විදිත්වා මරීචි දම්මං අභි සම්බුධානෝ ජෙත්තුවාන මාරස්ස පපුප්පකානී අදස්සනං මච්චු රාජස්ස ගච්චේ. සාධකෙන දැම් පාඩම් තුපාරක් කිව්වා. දැම් පාඩම් ගන්න වෙලා හරිෙන අපි කියම එකටනේ එකට කියම් බල පාඩන්ද කියල. පේනූපමං කායමිමං විදිත්වා මරීචි දම්මං අභි සම්බුධානෝ චෙත්තුවාන මාරස්ස පපුප්පකානී අදස්සනං මච්චුරාජස්ස ගච්චේ. පේනූපමං කාය මිමං විදිත්වා මරීචි දම්මං අභි සම්බුධානෝ ජෙත්වාන මාරස්ස පපුප්පකානී අදස්සනං මච්චුරාජස්ස ගච්චී. පේනූපමං කාය මිමං විදිත්වා මරීචි දම්මං අභි සම්බුධානෝ ජෙත්වාන මාරස්ස පපුප්පකානී අදස්සනං මච්චුරාජස්ස ගච්චේ. සාතු සාතු සා. කාගේ වචනද? භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන්. කොහොම කියන්න ඕන? භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන්. මොන්ටිසෝරි ගියා වගේ තමයි. මොකද මේ දැනුම තාම නැහැ. අපි පුරුදු වෙන්න ඕන. මෙච්චර මිහිරි මෙච්චර අමෘතයක් අපට ලබා දුන්න භාග්‍යවතුන් වහන්සේට කට ඇරලා භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්න. අදින් පස්සේ මෙතන ඉන්න අය කවදාවත් කියන්න බෑ බුදුහාමුදුරුවෝ කියලා කියන්න බෑ. හරිද? පොඩි හාමුදුරුව, සුදු හාමුදුරුව, කළු හාමුදුරු එහෙම කට්ටි ඉන්නවා. හැබැයි බුදු හාමුදුරුව කෙනෙක් නැත. කවුද ඉන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අරිහත් බැරි නම් බුදුරජාණන් වහන්සේ. වඩාත් හොඳයි මේ කාගේ වචනද කියලා ඇහුවම අපි කියන්න පුළුවන් භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේව කිව්ව කියලා කට කුණු වෙන්නේ නැහැ. පැත්තක් හැලෙන්නෙත් නෑ. ලස්සන කට හඬක් ලැබෙනවා. දත් ටික හොඳට පීට නකාලි දත් ගලව ගන්න වෙන්නෙත් නෑ. ඇයි කිව්වේ මොනවද? බුද්ධ වර්ණනාව. දැන් මේ ලෝකේ වර්ණනා කරන්න ඕන අතර අග්‍රම කෙනා තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න මට තියෙන වාසනාව. මම නිතරම කියනවා, මම නිතරම සුගතයන් වහන්සේ දිපදෝත්තම භාග්‍යවතුන් වහන්සේ කොහෙවත් ධර්ම දේශනාවක මගේ ඕනනම් බලන්න 2009 ඉඳන් 10 ඉඳන් දාලා තියෙන YouTube එකේ පරික්ෂා කරලා බලන්න කොහෙවත් අර කියන වචන කියනවද කියලා. අපිට කියන්න බෑ ඒකයි. අපි ශ්‍රද්ධාවේ පිහිටගෙන ඉන්නවා. කවුරු ගැනද? ඒ භාග්‍යවතුන් වහන්සේ. මොකද බුදුරජාණන් වහන්සේට වඩා ලොක්කෙක් අපිට නෑ. ඒකයි කියන්නේ. මේ ලෝකේ අපිට එච්චර ලොක්කෙක් දිව්‍ය ලෝකෙවත් නෑ. බ්‍රහ්ම ලෝකෙත් නෑ. බ්‍රහ්ම ලෝකේ ලොක්ක කවුද? සහම්පති මහා ප්‍රඥා. එතුමා පවසරණ ගියේ කවුද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ මේ ශාසනය විතරක් නෙවෙයි, අතීත සසුන් වලින් ඉඳන් එතුමා එන්නේ. මට ඉතිහාසය දන්නේ නැහැ මම. නමුත් හොයා ගන්න තිබුණා වටිනා කොයි කාලෙද එතුමා අනාගාමි වුණේ කියන එක. මොකද අනාගාමි වෙලා තමයි එහෙට ගියේ. එහෙදි තමයි රහත් උනේ. දෙදේව් ලෝකේ අධිපති කවුද? ලොක්ක කවුද? සක්දේව් රජතුමා. ඒ සක්දේව් රජතුමා පවා සරණ ගියේ කවුද?
ඒ භාග්‍යවත් අරියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් හැමදේම අමතක කරන්. කිදර යන්න තියෙනවා, කෑම වියන්න තියෙනවා, තේ බොන්න තියෙනවා, බස් එකට සල්ලි දෙන්න තියෙනවා. මේ ඔක්කොම දැන් තමයි මම තමයි මතක් කරේ. හොඳේ දැන් ආයි මතක් කරන්නේ නෑ. දැන් කවුරු ගැනද මතක් කරන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන. හිත නිවුණද නැද්ද? හිත නිවි ගියා. නිතරම බැරිද අපිට හිතන්න? පුළුවන් නම් දුකක් තියේ. හිතේ දුකක් නෑ. තර කිව්වට වැඩි වෙන්නේ නෑ. ඒ වචන කොච්චර කිව්වත් මදි. දැන් අපිට බලන්න පුළුවන් උපාලි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. උපාලි ගෘහපතිතුමා නිගණ්ඨනාත පුත්‍ර සරණ ගිහිපු කෙනෙක්. ඔයා මං හිතන්නේ මං හිතන විදියට සහ ධර්මයේ තියෙන විදියට සලකලා බැලුවම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන ඔන්න වෙන්න තමයි හම්බ වෙන්නේ. අවුරුදු 80ක් වෙච්ච කාලේ. එතකොට බලන්න කොච්චර කල් අතපසු වෙලාද කියලා. ජීවිතේ නාලන්දාවේ හිටපු සිටු කෙනෙක් එච්චර කල් සරණ ගිහලෙටි නිගණ්ඨනාත පුත්‍රතුමා. නමුත් පින තිබුණා. දවසක් අර නිගණ්ඨනාත පුත්‍ර කියන වාද කරන්න යන්න කියලා යාතින් කැමැත්තෙන් යනවා. පළවෙනි වාදෙන්න පැහැදෙනවා. හැබැයි දෙවෙනි වාදෙකුත් කරනවා. ඒකෙනුත් පැහැදෙනවා. තුන්වෙනි වාදෙකුත් කරනවා. පැහැදෙනවා. ඇයි වාද තුනක් කළේ? කියනවා ස්වාමීනි පළවෙනි වාදෙම මම පැහැදුනා. හැබැයි ඔබ වහන්සේගේ විසිතුරු ධර්ම කතාව අහන්න ඕන නිසා මම දෙවෙනි ප්‍රශ්නෙත් ඇහුවා. තුන්වෙනි ප්‍රශ්නේ මම මෙතන වාදෙ පටන් ගත්තේ කාය කර්මයේ ශ්‍රේෂ්ඨයි කියලා නිගණ්ඨනාත පුත්‍ර කියනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා මනෝ කර්මය ශ්‍රේෂ්ඨයි කියලා. එයාලා කියන කයෙන් කරන එක තමයි ප්‍රධාන. භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ නිතර මනෝ පුබ්බං ගමහා ධම්මා. මනස ශ්‍රේෂ්ඨයි. අපිට තේරෙනවද ලෙඩ තිබිලා තියෙන කොහෙද? හිතේ. ගෙදර ඉන්නකල් ලෙඩ තියෙන්නේ හිතේ. නිකන් ඉන්නකොට ලෙඩ තියෙන්නේ අපේ හිතේ. දැන් මේ වචන ටික අහනකොට මොකද උනේ? හිත නිවුණා. හිත නිවුණා. නිවන එක කොහෙද තිබිලා තියෙන්නේ? ධර්මයේ. මේ වෙන මොනවද හිතුවට මේක නිවෙන්නේ නෑ. මේ ගිනි වගේ අවිලෙනවා. අපේ හිත නිතරම රාග දේශ මෝහනේ තියෙන්නේ. දැන් මේ වගේ දෙයක් අහන්නකොට කොච්චර හිත දැන් මේ ස්වාමීන් වහන්සේලගේ හඬ සමහරට මං දන්නේ සමහර අය කියන මගේ කටහඬ ලස්සනයි කියලා. නේද? ඒකට මර මොනර වගේ ආඩම්බර වෙන්න ඕනේ. එතකොට අනිත් පැත්තේ එළියට යනවනේ. ඒක නිසා දැනට ලස්සනයි. කවදා හරි සම්බුද්ධාලෝක ස්වාමීන් වහන්සේට දැන් වෙලා තියෙන්නේ. ඒ වගේ වුණොත් මොකද වෙන්නේ? මේ උපාසක අම්මල පැත්ත පලාත එන්නේ. ඇයි? බණ කියන්න බැරි නම් ඒ හාමුදුරුවන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා හිතෙනවනේ. ඇත්තනේ. එහෙම හිතෙනවා. නමුත් මෙහෙම හිතන්න. දැන් අපේ හඬ ගැඹුරුයි වගේ දැනෙනවද? දැනෙනව නම් දැනෙනවා කියන්නේ ගැඹුරුයි කියලා. මේ ඇහෙනකොට ගැඹුරුයිද? හඬ ගැඹුරුයි. පිරිමි හඬ ගැඹුරු වෙන්න ඕනද? අවවන. මිහිරිත්තියද පොඩ්ඩක්? ඔව්, තවරලා තියෙනවනේ. දෙකම දීලා තියෙනවා. කවුද දුන්නේ? දෙවියන් වහන්සේ දුන්නද? අම්මා දුන්නද? තාත්තා දුන්නද? අපේ තාත්තා ගායකයෙක්ද? නෑ. නිකම්ම නිකම් කරුණාසේ. එච්චරයි. ඒතර ඒක තාත්තගෙන් ආවා නෙවෙයි. අම්මගෙන් ආවත් නෙවෙයි. ඔන්න කට පුරා බුදු ගුණ කියලා තියෙනවා. දැන් මට ලැබිච්ච එක මම මේ උපාසික උපාසිකාවන්ට ලබා දෙන්නේ මේ මෙච්චර කියන්නේ. කට ඇරලා හොඳට බුදු ගුණ වර්ණනා කරන්න, බුදු ගුණ කියන්න. ඒතර හිතන්න තියෙන කරුණ තමයි මෙහෙම ලස්සන නම් අපේ ස්වාමීන් වහන්සේලා කට ආනවා. කුරවි කෙවිලි නාද පරද්දන අෂ්ට බ්‍රහ්මස්වරයේ ඇති බුදුරජාණන් වහන්සේ ගැන කොච්චර ලස්සන ඇද්ද නේද? ඒකනේ ඔය අහගෙන ඉඳලා තියෙන්නේ. සියතුන් පවා ගොදුරු පස පස දීපු සිංහ රාජ්‍යය බව නැවති අසා සිටියලු මේ කොහෙන්ද මේ හඬ එන්නේ කියලා. ගොපල්ලෙක්ගේ රිටකට යටවෙලා මැරෙන ගෙම්බෙක් පවා සිත පහදවාගෙන මැරුණලු බුදු හඬට බණ තේරෙන්නේ නැහැ. වචනයේ ස්වරයට ඒ තරම් ලස්සනයි භාග්‍යවතුන් වහන්සේගේ හඬ. ලස්සනයි කියන්නේ ගැඹුරුයි, මිහිරි, නින්නාද දෙනවා, විසිරි යනවා. ඔය සමාජයට මේ බබල් වල එහෙම කරන්න පුළුවන් ඇම්ප් වල එකෝ කරනවා කියලා කියන එකෝ. සිං 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 ගාලයන් අඩුවෙවි. ඒ සිං සිං ගාලයන් එක ඉබේටම තියෙන කාටද? බුදුරජාණන්. අපිට නැහැ.
අපි එකෝ කරවන්න ඕන. එතකොට අපෙත් එකෝ වෙලා ඇයෙනවා. එහෙනම් නින්නාද ඔන්න හඬවල ටික විස්සට්ට මංචු විඤ්ඤෙයෝ සවණියෝ විසාරිනෝ. විඤ්ඤෙයෝ කියන්නේ ප්‍රඥාව දල්වනවා භාග්‍යතුන් වහන්සේගේ වචන හඬ. බින්දු ගම්බීර නින්නාතු. බින්දු ස්වරය කැටි වූ ස්වරයක් තියෙනවා. ගම්බීරයි අර කිව්ව බේස් එක. බේස් කියලා කියන්නේ ගැඹුරු හඬට. නින්නාතු කනේ රැව් පිළි රැව් දෙනව නැවත 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 ඇහෙනවා. එනයිති පුදුමයක් නැහැ උපාලි ගෘහපතිතුමා නැවත නැවත ඒක අහන්න කැමති උණයි කියනකොට. උදේ නිගණ්ඨනාත පුත්‍රට වැඳගෙන හිටියා. දවල් තමයි වාදෙට ආවේ. හවස වෙනකොට බණ හලි වෙනකොට සෝතාපන්නයි. සාදු කියන. පින තියද නැද්ද අපිට වඩා? අපිට වඩා පින තියෙනවා. එහෙම කියලා අපි හීනමානට වැටෙන්න දෙහෙම හිතුවේ නැහැ. මහා වාසනාවන්තේ පුණ්‍යවන්තේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් එතුමාට හමු වුණා. නාලන්දාදී හමු වුණා. හමු වෙලා කියනවා ස්වාමීනි මෙච්චර කල් අපි දෙන්න ඕනේ නැති අයටයි දුන්නේ. අදින් පස්සේ දෙන්න ඕනේ කාටදද අපි දන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරනවා. මෙච්චර කල් ඔබේ ගෙදර නිගණ්ඨයන්ට පෑන් පොකුණක් වගේ තිබුණා. දාන නොදී ඉන්න. හැබැයි ඒතර කියන ස්වාමීනි ඒ ගැන සුදුසු බව මම දන්නවා. කියන් දෙන්න ඕනද නැද්ද කියලා මම බලන්න මම දන්නවා. තරහෙන් නෙවෙයි කිව්වේ. සුදුසු පරිදි කරන්න. කරපු හැටිත් අපිට පොඩ්ඩක් ඕනනම් කතා කරලා මෙයන් ඉස්සරහට. හදිසියක් නැහැනේ. අදම නිවන් දකින්න වගේ එහෙම එකක් නැහැනේ. එහෙනම් අපි ලබන පොයටත් කරුණු තියාගෙන අදත් වැඩිය මහන්සි නොවි මේ පොඩි කරුණු ටික කතා කරමු. මේ කරුණු කාරණා ටික සිහිපත් කරගමු. එකක් හරි කවන්නේ හිතට වැදුණා නම් එච්චරයි. නේද? වදින්න නේද ඕනේ? කොහෙටද වදින්න ඕනේ? ඔළුවටද කනටද හිතටද? හිතට වදින්න ඕනේ. ඒ හිතට වැදිලා ඔබ පහදුනොත් භාග්‍යතුන් වහන්සේ කිරේ. ඒක මට නෙවෙයි කාටද? ඔබටම තමයි. ඒ නිසා එක ශණය ගැති උන පහදීමෙන් මට්ට කුණ්ඩලී තරුණයා බණ අහලා නැහැ. දන් දීලත් නැහැ. සිල් රැකලත් නැහැ. මසුරු පියා නිසා මුකුත් කරගන්නට බැරි වුණා. අනාථව පාණ්ඩු රෝගය ඇදිලා දැන් 50 දින වෙලා. බුදුරැස් මාලාව දැක්කා. දැකලා ඔළුව හරවල බැලුවා විතරයි වඳින්නවත් අත් දෙක උස්ස ගන්න බැ. හිත පහදුණා. මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිවෙද කියලා පහදුණා. මරුණ ශරණේම ගිහිල්ලා යොදුන් 100ක් උස රන් විමානික. යොදුනක් දිග ශරීරේ. දිග කොම දිගංචි වගේ ශරීරයක් නෙවෙයි හොඳේ. පිරිපුන් ශරීරේ. ගල් 64ක දාන්න පුළුවන් ආභරණ පැලඳිලා දිව්‍යාංගනාව දහසක් පිරිවර කවුද? මාට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා. මොකද්ද පින? බුදුරජාණන් වහන්සේ ගැන සිත පැහැදුන. දැන් ආයි අර පරණ වචන කියේුණා. ආය හදා ගන්න බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා. දැන් කට හරව ගන්න, කට හුරු කර ගන්න මේ වචන අපි කියන්න ඕන. දැන් දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ කියන්න පුළුවන්. නේද? දැන් ක්‍රිස්තියානි අය දෙවියන් වහන්සේ සන්තානම් මෑණියෝ ඕවා කියනවා. එයාලා ලැජ්ජ වෙනවද කොහෙදිවත් අර දෙවියන් වහන්සේව සිහි කරන්නේ? මොකෝ කියන්නේ? ලැජ්ජ නැහැ. දැන් ක්‍රිකට් තරඟවල එහෙම මමත් දැකලා තියෙනවා. මුස්ලිම් විශේෂයෙන් පකිස්තානයේම ආව වෙලාවක සිකුරාදා ඒ වෙලාවට නම් පල්ලිය හඬ ඇහෙන්නේ කොළඹදී වුණත් එයාලා බිමට නලලා තියලා දෙවියන්ව වඳිනවා. පිච් එකේ වඳින්න. ග්‍රවුන්ඩ් එකේ ගොයවත් ගිහලා රෙදිලන්නේ නැහැ අපිටව. සමහර එයාලා සතකයක් වර්තා කරපු වෙලාවකට ඒ ක්‍රීඩකයා සමරන්නේ පිච් එකේම දන ගහලා නල බිම තියලා. කවුද සමරන්නේ? කාවද? දෙවියන් වහන්සේ. සුද්ධෝත්තම සර්ව බලධාරි දෙවියන් අල්ලා දෙවියෝ සමර. ඒක එයාලගේ භක්තිය. අපේ මිනිස්සු අවදාකත් දැකලා තිය වඳිනව එහෙම පිච් එකේ. පිච් එකේ වඳින්නේ නැහැ. පිච් එකේ වඳින්නේ අපේ අය ලැජ්ජයි. ඒක වෙනම වෙලා තියෙන ලැජ්ජයි සබකෝලයි. සාස්ෘන් වහන්සේගේ නම කියන්න දන්නේ පණ නැහැ. අර 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 වචනේ තමයි කියන්නේ. භාගයක් කැඩලා. අර කටපුරා කියන්නේ. ඒතර අහලා හරි අහන මිනිස්සු හරි පුරුදු වෙන්නේ. ඒතර එහෙම කියනකොට ඔබ යෝජනා කරේ අනේ මේ බණ කියන හාමුදුරුවරුත් එහෙම කියනවා. ඒක අපිට අදාළ නැහැ. ඒක අපිට කරන්න දෙයක් නෑ. එයාලගේ ගුරුකුල ආචාර්ය පරම්පරාවලින් කියා දීපු හැටිනේ. හැබැයි අපේ ආචාර්ය පරම්පරාවේ අපිට කියලා දුන්නේ
අඩුම තරමේ බුදුරජාණන් වහන්සේවත් කියන්නේ අද කියා දුන්නා භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදු ගුණ තුනක් තියෙනවා භගවා ගුණේ අරිහං අරහං ගුණේ සම්මා සම්බුද්ධ ගුණේ දැන් බලන්න කටවල් වලට මොනව වේද කටවල් කුණු වේද කවදාවත් කුණු වෙන්නේ නැහැ දැන් කටවල් කුණු වෙච්ච අයව දැකලා ඇති ස්වාමීන් වහන්සේලාට අපහාස කරනවා බුදුරජාණන් වහන්සේ නින්දා කරනවානේ දැනුත් නින්දා කරනවානේ දැන් මේ ලෝකේ නැති උතුමෙක්ට දැන් නින්දා කරන්න නැද්ද මිනිස්සු බණින් නැද්ද බුදුන්ප කියලා දිවුරන් නැද්ද බොරුවට ඉතින් කුණු වෙන්න නොවීතියේද නොවීතියේද පුදුමේ කුණු නොවුනොත් තමයි ආයමනේ එතකොට ඒක මෙහෙමයි උපේක්ෂක වෙන බස් එක දිහා බැලුවා උපේක්ෂක වුණා ගෙදර ගිහිල්ලා ලස්සන බුදු රූපයක් තියා දැන් මෙතන ලස්සනයිද ආ එච්චරයි නේ කර අපි පුරුදු වෙන්න ඕන හැමදිස්සෙම ඍණාත්මකව හිතන්නේ නැතුව ධනාත්මකව දැන් අද එනකම්ම මං වාහනේ ගිය අම්බලන්තොට උපාසක මහතුරු කිව්වේ වැරදිමයි පන්සලේ දායකයෝගේ වැරදි රටේ වැරදි මගදී දැක්ක මාළුලෑල්ලක මාළු විකුණනවා ඉතින් ඒකට බයිනෝ දැන් මං කල්පනා කරා මේ මිනිස්සු කොච්චර පෞරස් කරගන්න ඕද අනුන් නිසා අනුමෝදන් වෙනවා සහ තරහ ගන්නවා දැන් මේ පැවිදි වෙලා අපිට ලැබිච්ච ලොකුම අත්දැකීම තමයි අනුන් නිසා පව් කරගන්නේ බෙල්ල කැපුවත් එකයි බෙල්ල හයි කරත් එකයි මොකෝ කරලා තියෙන අපිද නෑ නේ අපි නෙවෙයි අපි කලේ නෑනේ ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ ඒව දැක දැක උපේක්ෂාවට පත් වෙන්න ඕනේ අපහාස කරන්න දෙන්නේ නැහැ වැඩකුත් නැහැ බුදුරජාණන් වහන්සේ කොච්චර උපේක්ෂක වෙන්නද ඇද්ද කියලා අපිට තේරෙනවනේ දැන් අපිට මෙහෙම මේ කල්යාණ ප්‍රත්‍යජන භූමියේදී උපේක්ෂාව හිතෙනවා නම් කරන්න ඕනේ කියලා මේ බුදුරජාණන් වහන්සේ කොහොමන්නේ කෙලස්නේ ඉතින් කොච්චර නිගණ්ඨ ආරාම වලට වැඩලා තියෙද ආශ්‍රම වලට වැඩලා තියෙද අසපුව වලට ගිහිල්ලා මේ හරි නිදහසේ කතා කරගෙන කොහොමද ඉතින් සැපසන්නේ මොනවද උඹලා රාසුණ වහන්සේ කියන්නේ ආයකට ගරිහා කලේ නෑ කොයි වෙලාවකවත් ගරිහා කලේ නෑ නිකාන්තනාත පුත්‍ර කියන එක වැරදි කියලාවත් කියන්න ගියන්නේ නෑ හරිද කිව්වා. ඒතර අපි හරිද දැක්කොත් අපි හරිද හිතුවොත් ආයි වැරද්දක් වෙන්නේ නෑ එනම් මොකද්ද උනේ උපාල ගෘහපතිතුමා එහෙම කිව්වා. කියලා ගියා ගෙදර. මාලිගයට කියලා ඉන්නවා සිකියුරිටි ගාඩ්. එයාට කිව්වා ආය නිකාන්ත ආවොත් එන්න දෙන්න එපා පැත්ත පළාතට. එළියේදී මහන්න ස්වහන්ස කෑම ඕන නම් දෙන්න ඔතනම ඉන්න අදින් පස්සේ ඔබව සරණ යන්නේ නෑ අපේ ගෘහපතිතුමා සිටුතුමා භාග්‍යවත් අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියා අදින් පස්සේ දොර ඇරෙන්නේ බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවකයන්ටත් පමණමයි එහෙම කිව්වා ඉතින් දීඝ තපස්සියන ඔයානේ ඉතින් පණිවිඩ දෙන එක නැද්ද දීඝ තපස්සියාම එහෙම කිව්වා මට උඹේ කෑම වැඩක් නැහැ කියලා තරහ ගිල ගියා යන්න ඊළඟ නිගණ්ඨනාත මම කිව්වනේ යවන්න එපා කියලා වාට ඔයා ඇහුවේ නෑනේ පඬිතු උනානේ අන්න ගිහින් හරි කරගෙන වැඩේ දැන් ඉතින් බලන්නකෝ කියලා දැන් කට්ටියම එකතු වෙලා එනවා දැන් කවුරු බලන්නද? උපාලි බලන්න. ඒත් අරම කිව්වා. ඉන්නකෝ කෑම ඕන නම් දෙන්නකෝ. කෑම නම් ඕනේ නැහැ එන්න කියන්නකෝ ඔයාලගේ. සිටුතුමාට. නිගණ්ඨනාත පුත්‍ර කිව්වේ. දැන් නිගණ්ඨනාත පුත්‍ර යන හැටි මැවිලා පේනවනේ නේ. ගෙජ්ජි වැලකුත් ඔල්ලෝල තමයි එයා යන්නේ සාමාන්‍ය. හරි ඒක මේ බලා ගන්න පුළුවන් ඕනනම් යන්න මේ බරණ සීසපතෙන්ට ගියාම අල්ලපු වෙටේ ඉන්නවා. එයාගේ ගෝලය. ගිහින් බලාගත හැකි. තාම තේරුන්නේ පස්සේ ගෙදරකින් කල්පනා තාම තේරුන්නේ හරි ඒක හොඳ තාම ඉන්නවා තාම නිගණ්ඨනාත පුත්‍ර නැ ගෝලෙ ඉන්නවා එයා මැරුණා ඉතින් මෙතන මේ කිව්වට පස්සේ කිව්වා හරි එහෙනම් ගිහිල්ලා මධ්‍යම ධාරශාලාව කියන්නේ ධර්මශාලාව වගේ කියන්නේ ලොකු ශාලාව හොඳ පුටුවක් පනවන්නකො ඉස්සෙල්ලා රෙද්දක් දාන ඊටසේ අනිත් කට්ටියට පොඩි කොට්ට දාන්න දාලා මට කියන්න ගිහිල්ලා හොඳට හරි බරි ගහලා මේ මං වගේ මෙහෙම වාඩි වුණා. වාඩිලා කොහා එන්න කියන්න. ආ වෙනදට නිගණ්ඨනාත පුත්‍ර ගේට්ටුව ගානකොට ගිහිල්ලා වැඳ වැටිගෙන ගිහිල්ලා වඩම්මගෙන එනවා හරියට තෙල් කලයක් ගේනවා වගේ. වඩම්මන් ඇවිල්ලා මේ කරේ තියනවලු මේ සලුවක් ඒකෙන් පුටුව ගස්සනවලු. ගස්සලා මෙහෙම කරලලු වාඩි කරන්නේ. එහෙම කරව මේ මිනිස්සයා දැන් ඒ පුටුවෙන් වාඩි වෙලා එන්න කියාපිය. එච්චරයි.
ගණන්ගත්තේවත් කොහෙන්ද ඒ අභිමානය ආවේ? ආන්න සෝතාපන්න ඵලයෙන් ආවේ. වෙන මොකෙන්වත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නිසා ආවේ. ඒක පහත් කළා නෙවෙයි. එයාලගේ තැන එයාලට දුන්නා. සෝතාපන්න ශ්‍රාවකයෙක් කියන සෝතාපන්න ශ්‍රාවකය ගත්තා. උඹ ජඩේක් වුණානේ. අන්න එහෙමයි කියලා තියෙනවා. උඹ ජඩේක් වුණානේ. ආ ගිහිල්ලා වාද කරලා බිම පොලේ ගහලා එන්නම් කිව්වා ගියානේ. දැන් කො උඹ ජඩේක් වුණා කියලා කිව්වා. දුක වැඩි කමට. පස්සේ කරගන්න දෙයක් නැහැ. කවුද අදින් පස්සේ උඹ කාගේ ගෝලයක් කියලා අපි දැනගන්න. ආ හොඳයි එහෙනම් අහගන්නකෝ කියලා පුටුවෙන් නැගිටලා නාලන්දාවේ යම් විහාරයක භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවනම් ඒ දිහාවට උපාලි ගෘහපතිතුමා හැරිලා වන්දනා කරගෙන ගාථා 10කින් බුදු ගුණ 100ක් කියලා තියෙනවා. බුදු ගුණ 100ක්. ඒ බුදු ගුණ වචන වලින් තියෙන වචන 100ක්. අපේ බුදුරජාන් වහන්සේට කියන්න පුළුවන් වචන 100ක්. දැන් තව ටිකකින් ඕන්න බලන්න පුළුවන් මේ වචන මොනවද කියලා. කැමතිද නැත්තම් මෙහෙම යන්නද? හරි. එතකොට මේ වචන අතර බුදුරජාණන් වහන්සේ අමතන්න මෙච්චර වචන 100ක් මේ මිනිස්සය කොහොමද අහුලගත්තේ? උදේ නිගණ්ඨ ශ්‍රාවකේ. දවල් බුද්ධ ශ්‍රාවකෙක්. පුදුම වුණා. කවුද? නිගණ්ඨනාථ. පුදුම වෙලා ඇහුවා උඹ කොහොමද මේ හොයාගත්තේ? 100ක්නේ. එහෙම තමයි කෝවා. මල් රසක් ලැබුණට පස්සේ කැමති කෙනා ඒ මල් වලින් මල් දාම ගොතනවායි කෝවා. ඒ වගේ මල් වල ගුණ දන්න කෙනා වැඩ දන්න කෙනා වැඩ දානවායි කෝවා. අන්න ඒ වගේ ප්‍රඥාවන්තයාට බුදු ගුණ අහුණාම එයා ඒක තේරුම් ගන්නවායි කෝවා. අච්චර ළඟ හිටියත් නිගණ්ඨනාත් පුත්‍ර කවදාවත් මැරෙනතුරු බුදුරජාණන් වහන්සේ දැකලවත් නැහැ. දැකලවත් නැහැ. හිතන්නකෝ පව. දැකලා දැන් දීක තපස්සේ නම් දැකලත් තියෙනවා. එයා ඇවිල්ලා කතා කරලා ගිහින්. හැබැයි නිගණ්ඨනාත් පුත්‍ර කවදාවත් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා නැහැ. එතනම උණුලේ දැම්මා. උණුලේ දැම්මා කියන්නේ හදවත කම්පා වුණාම උණුලේ හදවතින් එන්නේ. එහෙම ආවොත් එයා ජීවත් කරවන්න බෑ. කටින් ලේ දැම්මා කියන්නේ ජීවත් වෙන්නේ නැහැ කියනවා. එහෙම උස්සගෙන ගියාලු බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන වඩිනකොට මේ නිගණ්ඨනාත් පුත්‍රවත් කරේ තියන් ගෝලියෝ ටික ගිහින් දෙනවා. හැමදාම පස්සෙන් යනවා මේ කට්ටිය. يعني අරකින් ලැබෙන මොකක් හරි කැලල අපිට ලැබෙන්නේ. නේද? විද්‍යාවට වැදුනේ පඳුරට වගේ හරි එකක් හරි ආවොත් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ලැබෙන දානයක් හරි මගේ ඇරලා අපිටවත් වෙයි කියලා පස්සෙන් ගියොත් කාපු එකක්වත් කන්න පුළුවන්. එහෙම කියලා හැම ගමනකම මෙයාලා මොකද කරලා තියෙන්නේ? පස්සෙන් ගිහිල්ලා අන්තිමට පිරිනිවන් ගමනෙත් නිගණ්ඨනාත් පුත්‍ර පස්සෙන් තමයි ගියේ. දැන් එයා මැරුණා කියලා සතුටු වෙන්න නෙවෙයි මම මේ කිව්වේ. බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදුනාම ශ්‍රාවකයෙක්ට තියෙන ශ්‍රද්ධාව. ඕකට ශ්‍රද්ධාව කියන්නේ නැතු ආපකවණ එකට නෙවෙයි හොඳේ. ඒ කිව්වේ ආපකවුව කියලා කොහෙද? ඒ බෝධිය කියනවද නැහැ. ඒ කට්ටිය තරහා ගිහිල්ලා අපේ බෝධිය පාද කරයි කියලා. ඉතින් ආච්චි කෙනෙක් බලනකොට බුදු පිළිමුණ නැගගෙන ආපකවණවලු. කන්න බුදුරයන් ආදී කණ්ඩ කියලා. නැහැ එහෙම ශ්‍රද්ධාවක් අවසි නොවේ. අවසි නෙවෙයි. එහෙම මොනවද අපිටත් කවය ඇවිල්ලා. කන්න බැරි නම් කවය ඇවිල්ලා. ඉතින් එහෙම එපා. එහෙම නෙවෙයි. අවබෝධයෙන් හැදෙන්න. එහෙනම් මෙවැනි ශාස්ත්‍රඥ xmlns කෙනෙක් ආයේ ඔබට අපිට හමු වේද අපි දන්නේ නැහැ. අපි දන්නේ ඒවා තියෙනවා ඒවා කියන්න ඕනේ නැහැ. හම්බුණාද නැද්ද කතන්දරය ඕනේ නැහැ. දැන් හමු වෙලා තියෙනවද? දැන් කොතනද ඉන්නේ? හදවතේ. වෙන කොහෙවත් නැහැ. කොහෙද ඉන්නේ? හදවතේ. බුදු ගුණ වඩලා බලන්න හදවතට එනවා. අපේ නාවින ලොකු සයන්ස් xmlns බුදු ගුණ ලක්ෂ ගානක් වඩපු කෙනෙක් උතුමෙක්. උන්වහන්සේ සඳහන් කරන එක කතාවක සති තුනක් ඇතුළත බුදුගුණ ලක්ෂ වාරයක් වැඩුවොත් බුදුරජාණන් වහන්සේ ජීවමානව පේනවා සාදු කියන ජීවමානව පේනවා. පේනකොට වැඳලා කමටහනක් වුණත් ඉල්ල ගන්න පුළුවන්. හැබැයි සති තුනට ලක්ෂය වඩන්නවා. සති තුනට බුදුගුණ වාර ලක්ෂ තුනක්. ඒ කියන්නේ අරහන් ගුණයේ කිම අරහන් කියන වචනේ ලක්ෂ වාරයක් හිතන්නවා. ඒකට අර අපි නවගුණ වැල් තියෙන්නේ. ඒකෙන් ගණන් කරන්න. ඉතිපිසෝ එහෙම වුණත් කමන්නේ මට මතක නැහැ. කොහොම හරි ඉතිපිසෝ ගාතාව. ගාතාව කියමුකෝ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සත්තා දේව මනුස්සානං බුද්ධෝ. ඕක පුළුවන්ද ලක්ෂ වාරයක් කියාගන්න? පුළුවන්ද බැරිද කියලා?
වැඩ අතහැර සියලු වැඩ අතහැර උත්සාහ කරන්න ඕන. හරි ඒක තියෙන අර කෙටි කලකදී කියන්නේ සත්‍ය අපිද මාසයක් කියලා දැන් මාසයක් ඇතුළත නිතර 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 ඒකම දවස් 21ක්. ඔව් අපි මාසයක් කියලා ගත්තේ මෙයාලට තේරෙන්න. ඉතින් මේක කරන්නේ නැහැ මම දන්නවා. දැන් ඒක කරගෙන ගිහිපු සාමින්නාහසේලට මගදී බුදුරජාමහාසේ පෙන්ලා තියෙනවා. පෙන්නකොට බුදුගුණ වඩන්න බැරි වෙලා වැඳ වැටලා තියෙනවා. තව වැඩුවනම් කමටහණු ගන්න දිවිලා තියෙනවා. නමුත් උන්වහන්සේලා වඩා ගන්න බෑලු. ඇඬෙනවා. ඇයි මේ බුදු මේ ශ්‍රද්ධා වැඩි වෙලා අඬනවා අනිත් එක බුදුරුව පේනවනේ. එන කරලා බලන්න බුදුගුණ ටික වඩලා බලන්න ඔබට මැවිලා පේනේ. ඉතින් දැන් පේන්නේ වෙන වෙන රූපනේ බහුබූතනේ. ඉතින් බුදුගුණ වැඩුවට පස්සේ අපිට මේ ලෝකේ දුර්ලභ සාස්ත්‍රුන් වහන්සේව පේනෙන්න ගන්නවා. ඉතින් අපිට සංඥාවක් ඇති කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. දෙවුරම් වෙහෙරට යන්නේ නැති බුදුන් වඳින්න නැති ඒ කාලේ නිවන් දකින්නට පිං මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරය. සාදු කියන්නේ. ඒ කියන්නේ නිවන් දකින්න බැරි වෙච්ච එකද? නෑ දෙවුරම් වෙහෙරට යන්නේ නැති ගිහිල්ලා ඇවිල්ලා තියනවලු. ඒක එහෙම වෙන්නේ නැති. එහෙම නැත්තම් මෙහෙම ඉන්නේ නැහැ ඔය වාඩි වෙලා. ඔහොම ඉන්නේ නැහැ. අපි මෙහෙම ඉන්නේ නැහැ. ඌට වඩා වැඩ මේ මිනිස්සු මේ ලෝකේ කරන්නේ නැද්ද? දහදුරා වැඩ කරන ඕනතර. ඒව කරන්නේ නැතුව මේ දමණය වෙලා ඉන්න ඉඳිල්ල ඉන්නේ කවුරු නිසාද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා. එහෙනම් අපි පටන් ගත්ත ගාථාව පාඩම් කරන්නේ. ආයෙ මතක් කරගෙන අපි දේශනාවට හැරෙමු එහෙනම්. හොඳයි. නැවත හමුනේ. කියමු. පේනූපමං කාය මිමං විදිත්වා මරීචිතම්මං අභිසම්බුදානෝ ජෙත්වාන මාරස්ස පපුප්පකානේ අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ. සාදු සාදු සාදු. හොඳයි එහෙමනම් අර්ථයත් අපි මතකයි. මේ කය පෙන පිනක්සේ දැන මිරිඟුවක්සේ දැන මාරයාගේ පංචකාම බන්ධනය බිඳගෙන මාරයාට නොපෙනෙන තැනට යන්නේය. භාවනා වඩන්න කියපු ස්වාමීන් වහන්සේ කෙනෙක් නැවත කමටහන හරියේ නැහැ. සවැත් නුවර එන ගමන් හිටියා. එන අතරතුරේ ඒ ස්වාමීන් වහන්සේට පේනවා ග්‍රීෂ්ම සමයේ පාරේ ඈතින් ඈතට මිරිඟුව යනවා. එතකොට උන්වහන්සේ කල්පනා කළා මිරිඟුව තියෙන තැනට ගියා මේක එතන නෑ ඒක ඈතට ගිහින්. ආන්න ඒ වගේ තමයි මේ ශරීරයත් ඇත්තටම නෑ. ඇත්තටම නෑ. මේ ශනේ තියෙන රූප කලාප ඊළඟ ශනේ නෑ. ඒවා නිරුද්ධ වෙලා ඇහැට පේන්නේ. ඒක අවබෝධයෙන් දකින්න ඕන. මොකද වෙන්නේ මේ ශනේ රූප කලාප ඊළඟ ශනේ රූප කලාපයක ආයුෂ කාලය චිත්තක්ෂණ 17යි. සිත කායු කාලය චිත්තක්ෂණයයි. චිත්තක්ෂණ එකයි. රූපය ආයු කාලය ටිකක් වැඩි. චිත්තක්ෂණ 17යි. කියන්නේ චිත්ත වීතියක ආයුෂ කාලය තමයි රූපේ ආයුෂය. එන ඕක දැනගෙන ඉන්න ඕනේ. දැන් ඇහැට පේන්නේ කවදාවත් ඇහෙන් අන්විශ්යෙන් මේක බලන්න බෑ. මේ සමහර අදිතාක්ෂණික උපකරණයකින් සමට තියලා බැලුවොත් පේනවා අර බිඳි බිඳි යන හැටි. කියන්නේ මේ ඇති වෙනවා නැති වෙනවා. එතන එතන අර පිපිරි පිපිරි යනවා. හරියට පෙන බුබුලු වගේ තමයි. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මේ මෙන් වෙනවා. දැන් මම ගත්තත් අවුරුදු 20 මගේ රූපයක් බලලා දැන් 20 වෙන යන 34 එකක් අතන තියෙනවා. ඒකේ රූප කලාපයි දැන් මෙතන ඉන්නවා 35 එක්කෙනා. කොතන ඉන්නේ? මෙතන ඉන්නවා. 35 වෙන කෙනෙක් ඉන්නවා. එයාගේ තියෙන අරවද දැන් 34 රූප තියනවද? නෑ ඒක කෑල්ලක් කන්නේ ඔක්කොම ගිහින් තියෙන. ඒක අර සම්භවය කරපු අච්චුව තියෙනවා. අච්චුවට ගැලපෙන්න මස් හැදෙනවා, හැම හැදෙනවා. හැබැයි දියවිවි විනාශ වෙවි යනවා. දැන් නානකොට කුණු වතුල්ලනෝ නේද? මොන පාටද දෙන්නේ කුණු? කළු පාට. ඒව තමයි අන්න රූප කලාප. බිඳිලා ගිහිලා තියෙන. ඒවා පවතින්නේ නෑ. ඒවා ඉබේට අයින් වෙලා
යනවා. ඒ එළියනේ ඇතුළෙත් ඕපන් තමයි. ඇතුළෙත් බිඳි බිඳි යනවා. දැන් ඕක ගොඩක් පේන්න ගන්න 60 පැනලා 70 විතර එනකොට මේ රූප කලාප ගිහින් වගේ. අර පිම්බිලා තිබිච්ච මූණු එහෙම මොකද වෙන්නේ? හැකිලෙන්න ගන්නවා. අත එහෙම. ගොඩක් උපවාස කම්මලක තමයි ඔක තියෙන්නේ. අර මියා පිම්බිලා වගේ තියෙන අත එහෙම. තෙල් වැඩිනේ. තෙල් වැඩි. ඉතින් තෙල් ගතිය මොකද වෙන්නේ එන්නේ? දිය වෙලා යනවා. හැම හයිය ගතිය නැති වෙනවා. දැන් රූපේ ගොඩක් අපි ඇලුම් කරන්නේ මොන ගතියටද? තද ගතියට. පිම්බිච්ච ගතියට. බෝලයක් වගේ ඉන්නවනම් තමයි කවුරුත් කැමති. පොඩි ළමෙක් වුණාද අපි වෘතල් කරන්නේ බෝලයක් වගේ ඉන්නකොට ගිහිල්ලා අර මූණෙන් එහෙම අපි අල්ලන්න හිතෙනවා. ඒක වරදක් නෙවෙයි. හැබැයි ආච්චි කෙනෙක් අල්ලන්න හිතනවද? 100 කෙනෙක් අල්ලන්න හිතන අනේ හරි කියුට් කියලා. කියුට් නෑනේ ආච්චිලා 100. يعني වෘතල් නෑනේ. නෑ. මොන අල්ලිල්ලත්. ඔව් දැක්කොත් ආයි බලන්න. සංසාරේ භවයේ දුක. තමන්ගේ ආච්චි අල්ලන්නේ ආදරේ නිසානේ. ලස්සන නිසා නෙවෙයි. ලස්සන නෑ. එන ආච්චි දැන් අපි ගිය ආච්චි කෙනෙක් බලන්න නේ. ජුලිනෝන උපාසක අම්මා. ඉතින් මේ දැන් වෙලා ඉන්න නිසා ඉතින් පුතා ගෙනල්ලා ෆොටෝ එකක් පෙන්නවා. හරියට මිනිපිරි වගේ. ඉතින් දැන් ආච්චි වඳුරන්න පුළුවන්ද ෆොටෝ එකෙන්? ඒ කාලේ දැක්කන මොකද වෙන්නේ? සිත බැඳෙනවා. කාගෙද? දකින්න කෙනාට මං කියන්නේ මට නෙවෙයි. දකින්න කෙනා ගීත බැඳෙනවා. දැන් බැඳෙනවද? මොකද කියන්නේ? බැඳෙන්නේ නැහැ නේ. රූපය වෙනස් වෙලාද නැද්ද? ඒක දැක්කේ කොච්චර ගොඩක් ගොරෝසු විදිහට දැක්කේ. දැන් අර 34 එක 35ට ආවම වෙනස් වගේ නේ. එහෙම තියෙනවා. දැන් අපේ ශරීරයේ ශණයක් ශණයක් පාසා මේ ගෙවීම ඔය ගෙවීම බලන්නම ඕන නම් හොඳටම දැම්ම බලන්න ඕන නම් දවස් 7ක් විතර කන් නැතු ඉන්න බලන්න. දවස් 7ක් පරික්ෂණයකට ගෙදර ඇවිත් කියන්නේ මම මේ භාවනාවේ පරික්ෂණයකට යනවා. මොන මොන භාවනාවේ? රූප කර්මස්ථානේ හොයන්න යනවා. හරිද කියලා. කෑවේ නැත්තම් ඔය පිම්බිච්ච කැකිලේද නැද්ද? ඇකිලෙනවා. කෙට්ටු වෙනවා. වැහැරෙනවා. දවස් 7ක් කන්න නැතුව හිටියොත් පවත්තන්න බැහැ ශරීරය. දැන් මෙතන වෙන්නේ මොකද්ද? මෙහෙන් වැය වෙද්දී ඇතුලෙන් උපයනවා. එළියෙන් වැය වෙනවා ඇතුලෙන් උපයනවා. සර්කල් එක නැත්නම් චක්‍රයක් යන්නේ. කනවා කනදී ඕජා වශයෙන් ආමාශයට එනවා. අනිත් ඒවා බැහැර වෙනවා දෙපැත්තෙන්. අර ඕජාවෙන් ලේ ධාතුව හද හදා කෙස්ලොන් නිය දත් වර්ධනය කර කර දෙනවා. ඒතර ඒ නිසා පේන්නේ මූණේ කෑල්ල කඩු උනායි කියලා. දැන් මූණේ මේ ගැලවිලා යනවා කෑලි. දැන් ඔය වෙන රටකට ගියාම හොඳට තේරෙනවා. ඩුබායි වගේ ගියාම පස්සේ මේ පතුරු පතුරු ගැලවෙන්නේ හැමේ. ඒ රූප කලාප ඉරිතලනවා. එහෙට ගියාම. ඇයි? දේශගුණේ මාරු වෙලා. දැන් සීතල රටවලත් එහෙමයි. දැන් ඒ ක්‍රීම් වර්ග ආලේප ගන්න වෙන තොල් වල එහෙම ගෑවෙන්නේ නැත්නම් තොල් පැලෙනවා. දරා ගන්න අමාරුයි. ඒතර අර ලංකාවෙන් ගෙනීපු රූපෙම නෙවෙයි දැන් එහෙ තියෙන්නේ. ඔය එක පැලිලා පැලිවලම් පැලලා ඉරිතලලා ගිහිල්ලා ගැලවිලා පොතු ගිහින්. දැන් අලුත් තමයි ඊට පස්සේ එනවා. තේරෙනවද? ආ. එතකොට තේරෙනවද රූපය කියන එක ශණයක් ශණයක් පාසා ගෙවි 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 යනවයි කියලා. ඒක පේන්න කල් ගියාද නැද්ද? කල් ගියා. තේරෙනකොට පමා වැඩි. හොඳ කල දවස ගිහින්. දැන් බාගට පණ පණත් ගිහින්. ඒක නිසා කරන්න දෙයක් දැන් කොණ්ඩේ බලන්න. සුදු අය පෙන්නන සුදු කට්ටි ඉන්න කොණ්ඩේ. අර අම්මයි ඉස්සර කළුවිනේ. කොයි කාලෙද සුදු වෙන පටන් ගත්තේ? අවුරුදු කීයේ වගේ? 50. ආ. එදා ඉඳන් ටිකට් එක මොකද වෙන්නේ? කළු වෙනවා සුදු වෙනවා. සුදු වෙනවා. දැන් ඔක්කොම සුදුයිනේ. එකත් ලස්සන. ඇයි? ඔක්කොම සුදුයිනේ. තනින් තන කළු වුණාට පස්සේ ටිකක් අර ලැජ්ජයි වගේ. දැන් ලැජ්ජ වෙන දෙයක් නැහැ. මේ අම්මලා කරලා තියෙන මොකද? ලෝකෙට කමටහන් සපයනවා. මොනයි සපයන්නේ? කමටහන්. ආචිර වෙච්ච දේ තරුණ ළමයි තරුණ අපිටත් වෙනවා. අපේ ඇත්ත ජීවිත අපේ කොණ්ඩෙත් ඉදෙනවා. දැන් බොරුද නැද්ද සමහර අය කරන්නේ? අපි දන්න ප්‍රසිද්ධ චරිතයක් තමයි රංජන් රාමනායක. එයා හිරේට ගන්න අපි ඉතඟටි ලස්සන කොණ්ඩේ. පුදුම ලස්සනක් තියෙන. ඇයි? මේ මිනිහා නාකි වෙන්නේ නැහැ. හැමදාම කොණ්ඩේ
කලි. පස්සේ අර බන්ධනාගාර ගත වෙනකොට බොරු කොණ්ඩේ මොකද කරේ? ගැලෙව්වා තට්ටේ විතරයි දැන්. දැන් බොරුවක්ද නැද්ද කරලා තියෙන්නේ? බොරුවක්. ලෝකෙම ඇඳුවද නැද්ද? ඇඳුණානේ. එතකොට රූපය මායාවක් කියලා හොඳටම පේනවානේ. අර පේන්න ඕන නිසා කොණ්ඩේ අලවගෙන හිටියා. දැන් දැන් ගලවල මේ දවස්වලත් නැහැ. එහෙනම් ඔබටත් එච්චරයි. කොණ්ඩේ ගියොත් මොකද වෙන්නේ? ලැජ්ජද නැද්ද? උපාසකම්මල ලැජ්ජයි. බොරු කොණ්ඩයක් හරි දාගෙන තමයි යන්නේ. නැත්තම් මුස්ලිම් වුණා වගේ අර සලුවක් අරන් ඔළුව වහගෙන යනවා මම දැකලා තියෙනවා. හරි එහෙමනම් සන්තෝසයිද? සන්තෝස නැහැ. සන්තෝෂ වෙන්න පුළුවන් වේද කවදාවත් ඉස්සරහට ඉඳලා ඕම් බලන් හිටියොත්? බෑ. දැන් වේදහාමිනේ එන්න එන්න මොකද වෙන්නේ? වයසට යනවා. වයස අහන්නේ හොඳ නැහැ. හොඳ නැහැ කියන්න එපා හොඳේ. මේ නමුත් ටික ටික අපිට තේරෙනවා අපි වයසට යනවා. යනකොට වෙන්නේ අර තිබිච්ච ලස්සන ස්වරූපයක් නැත්නම් ප්‍රසන්න ස්වරූපයක් තිබුණා නම් රූපේ ඒක වැහැරිලා යනවා. කොතන විතරද වැහැරෙන්නේ? මූණේ විතරද? මුළු ඔළුවේ ඉඳන් දෙපතුල දක්වා. මේ කය රෝග කැදල්ලා කියලා ඔබට තේරලා තියෙද? කෝ තේරිච්ච අතුස්සන බලන්න තේරලාද කියලාවත් දැනගන්න. ලෙඩ ගොඩක්. ලෙඩ ෆැක්ටරියක් හදන ලෙඩ ඕන තරම්. ඕන જાතියක් දෙන්න. සීනිද, කොලෙස්ටරෝල්ද, පිළිකාද, බගන්දලාද? ගිය මෙහෙ නේත වයස යන්නේ නැණේ. එකව. හරි වැඩි එක වගේ. මොනාද බෙහෙතක් අබ්බනවාද? එම් පේන්නේ නැහැ වයිස්. කොලර් එකක් තියෙනවා දුස්ස ගන්නවත් එකක් නැද්ද? යනාට ඒ උපාසිකාව එහෙම පේන්නේ නැහැ වයිස්. මොකද සතුටින් කරුණාමයි ත්‍රිණි නිතරම නේද? තරහා යන්නෙම නැද්ද ඔය? යනවනේ. අපි ඉන්න තැන තරහා ගන්න නැහැ. කොහොම හරි මෛත්‍රී සහගතව ඉන්නවයි කියලා මට පේනවා ටිකක්. දැක්ක ගමන්. අර ඊට සාදු කියලා අපි ආගේ පින අනුමෝදන් වෙමු. මොකද එයා වයසට යන්නේ නැහැ කියන්නේ මේක පිනක්. පවක් නෙවෙයි. නම්බර්ස් යනවනේ ඉලක්කන් ටික යනවා 61 දැන් කිව්වා 61යිලු එහෙම පේන්නේ නැන්නේ ඒ පේන්නේ නැහැ කියන්නේ මොකද්ද ඔබයන් කල්යාණී කියලා ඉක්ුත් තියනවා හරි ඒක තියනවා කිව්වම අපි ඉතින් එච්චරයි සතුටු වුණා ඇති දැන් එහෙමයි කියලා ඒ උපාසකමට වද දෙන්න පටන් ගන්න එපා හරි ලස්සන යන්නේවා රෝස මලක් වගේ ඔයා නෙළුම් මලක් වගේ කියලා ඒ පස්සෙන් යන්න එපා හොඳේ මේ මම විතරයි කිව්වේ හරිද මම කිව්වා කියලා විතරක් පොඩ්ඩක් හිතේ තියාගත්ත දත් ඇත්තේවත් දත් ටික ඇත්තද කොණ්ඩි දිවට නැනේ හා එහෙනම් මොකක් හරි තියෙනවා හරි එහෙනම් මේ කියන්නේ පිනක් පිනක් මම ඔව් පරම්පරා හරි එහෙනම් යාගේ පින අපි අනුමෝදන් වෙමු සාදු කියලා තව එහෙමයි ඉන්නවනම් ඇවිල්ලා කියලා යන්න හොඳේ ඉදිච්ච නැති කට්ටියම හරි එතකොට එහෙම වුණත් මේ උපාසකම්මත් කවදා හරි අසුව විතරනකොට ඔහොම ඉන්න බැරි වෙයි මං හිතන්නේ. එතකොට ඔක්කොම ටික අර කියන අබලඳුබල භාවයට පත් වෙලා මාව පේන්නේ නැති තත්ත්වයට පත් වෙලා ඇස් නොපෙනි ගිහින් කන් ඇහෙන්නේ ඈ මොකද්ද කිව්වේ හාමුදුරුවනේ කියන තත්ත්වයට ඊට පස්සේ එනවා. ඒක නවත්තන්න බෑ බෑ. මොන මොන මේ විලංගු දාලවත් කඹ දාලවත් අදින්න බෑ. මේ බණ කියන මටත් මම තාම සතුටින් මේව කියන්නේ මොකෝ චණ්ඩියා වගේ. තාම මට මං හොඳ කලවයසෙදි මහනුණානේ. ඒක නිසා තාම මගේ හයිය තියෙනවා ඒ නිසා බය වෙන්න කාරි නෑ මාත් හැට පැනලා වගේ හිටපු කෙනෙක් නම් මේවා කියන්නේ නැහැ එනවා ඒව හරියන්නේ ඒ බණ කිව්ව මටත් අමාරුයි මටත් වදිනවා වගේ නමුත් දැන් තාම බය නැතු කියනවා බය වෙන්න කාරියක් නෑ තව හොඳ වැඩ ටිකක් පින්කම් ටිකක් ධර්මචර්යාවක් කරගන්නට විශේෂයෙන් භාවනාවක් වඩා ගන්නට අවස්ථාව අපිට තියෙනවා දැන් දවල් ඇහුවනේ පුණ්‍ය ආනමෝදනා නිරෝගී සැප තිබුණාද? දීර්ඝාස තිබුණාද? ආන්නේ පරිවර්තනේ අපි හදා ගන්න ඕනේ. ඒක ඒ උපාසක මහත්තයා මෙහෙට ආවේ වැලි අරගෙන. හොඳට මතක තියාගන්න. වැලි අරන් ආවා. 2006 7 7 7 අවුරුද්ද. උඩ ඔය තියෙන්නේ ගල් වෙන මේක නෙවෙයි තහා එක. ඒක හදන්න වැලි ගෙනාව. ඒ නිසා නමක් දැම්ම වැලිනුවා. දැන් නැති නිසා ඔන්න කියන්නම්. ප්‍රශංසාවක් ඒක. ඊට පස්සේ පළවෙනි දවසේම අපිව දැකලා පැහැදිලා දානියක් බාරගත්තා 2007
එදා ඉඳන් මෙහෙ එනවා දාන දෙනවා මෙහෙ විතරක් නෙවෙයි දැන් අර අභිධර්ම පන්තියක් තිබුණා මට ගිහින් තමයි මේ අර දියුණුව ඇත්තටම ලොකු දියුණුවකට පත් වුණා හැබැයි කවදාවත් අර අභිධර්ම ඉගෙන ගත්තා වෙහෙරගල ස්වාමීන් වහන්සේ ලඩන්නේ නැහැ කියලා හිතියේ නැහැ එන හැමදාම කියන අනේ ඔබ වහන්සේලා නිසා තමයි අපි මේ தත්තේට පත් වුණේ මුලින් වැලිගෙනාම මාව ධර්ම මාර්ගයට ගත්තේ කවුද ලොකු ස්වාමීන් වහන්සේ මායි තමයි කතා කරලා එයාව ධර්ම මාර්ගයට යොමු කරගත්තේ නැත්තම් වැලි විතරයි ගෙනාවේ ධර්මයේ තිබුණේ නැහැ ඉතින් දැන් தත්ත්වේ පේනවනේ නිරෝගී සුවවත් ප්‍රාර්ථනා කරලා නැහැ අම්මලට මොකයි පතන තියෙන්නේ නිවන් සුව මොකද පැතුව කියලා ලැබෙන්නේ නැහැ කියලා එයා දන්නවා මොකද ඒක කායික රෝගයක්නේ කායික අබල දුබලභාවයක් නම් ඒකට බෙහෙත් කළොත් මිසක් අපි පිං කරලා පැතුවයි කියලා ඒ தත්ත්වේ මගහැරෙන්නේ නැහැ ඒකයි එහෙම පතන්නේ නැති වැඩකුත් නැහැ නිරෝගී සුව දිගාසිරි ලැබුවයි කියලත් තේරුමක් නැහැ ඒත් විඳින්න තියෙන්නේ මොකද්ද දුක කුසල් කරන එක හොඳයි ඉන්නකන් ඉතින් ඒ නිසා පතුවා අන්න දවල් හොඳ ප්‍රාර්ථනාවක් අපිට අහන්න ලැබුණා අපි සතුටු වුණා අනුමෝදන් වුණා ඇත්තට අපිට සතුටුයි මොකද අපි මේ කැලේට ආපු නිසා එක්කෙනෙක් හරි ගොඩ ගිහිල්ලා නම් අපි සතුටුයි අපිට දහස් ගණන් ගොඩ යන්න ඕනේ නැහැ එක්කෙනෙක් හරි එක්කෙනෙක්ට වැඩි හොඳේ එහෙම දුක් වෙන්න එපා ඒකෙන් කියන්නේ අඩුම තරම එක්කෙනෙක් හරි සතුටු වුණා නම් සතුටු කියන්නේ ධර්මයෙන් සැනසුණා නම් ඊළඟට පැවිදි වුණා නම් නේ දැන් පැවිදි වෙච්ච අය කීප දෙනෙක් ඉන්නවා මේ ආරණ්‍ය දැන් මෙතන නැති අය. ඉතින් ඒ අය ගැනත් අපි සතුටු වෙනවා. මොකද මේ සෙනසුන හදපු නිසා තමයි ඒ අය මේ සාසනයට වනපොත් අත්පොත ලැබුවේ කියලා. හරි එහෙමනම් දැන් මේ රූපේ ස්වභාවය ඒකයි. ගෙවිලා යනවා. ඒතොර මේ අවබෝධය ඇති වෙනකොට අපි අර ලද බොළඳ ගතියෙන් ඈත් වෙනවා. පැතුම් ප්‍රාර්ථනාවලින් ඈත් වෙනවා. මොනෝ පැතුවත් කරන්නේ පිළිකාවක් හැදීමේ ශක්තිය මේකයි තියෙනවා අපි දන්නවද මම මේ බණ කිය කියන මන් දන්නේ පිළිකාවක් ඇතුලේ තියෙන්න පුළුවන් නමුත් යෝජනා කරන කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලා හොඳට භාවනා කළොත් නැගීගෙන එන පිළිකා සෛල පවා නැසී යනවා කියලා මොකද වෙන්නේ නැගීගෙන එන පිළිකා සෛල පවා නැසී යනවා විද්‍යාවෙන් පවා තහවුරු කරලා තියෙනවා හිත වඩනකොට හිත සතුටු වෙනකොට ධර්මයේ තුලින් ප්‍රබෝධමත් වෙනකොට අන්න අර කිව්ව නිරෝගිකම පතන්න ඕනේ ධර්මයේ හැසිරීමේ ආනිසංසයෙන් ඇතුළෙන්ම නසනවා දැන් නාවින ලොකු ස්වාමීන් වහන්සේම අර සමහරලාට අපි දැකලා තියෙන එකාලේ හරිම අමාරුවෙන් තමයි ස්වාමීන් වහන්සේ බණ කියන්නේ එන්නේ අසනීපයි නැසෙ ඇවිදින්නත් අමාරු වෙලා තිබුණා ගොඩක් මහත නිසා ෆොටෝ එක දැකලා නැත්නම් අර පැත්තේ තියෙන බලා ගන්න හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා දේශනා ඉවරන කොට තිබිච්ච අසනීප ඔක්කොම සුවයි අර සිංහරාජෙක් වගේ ධර්මාසනෙ ඉඳන් උන්වහන්සේ ඇස් පියාගෙන සමාධියකට සම්වැදුනා වගේ ඉතා ගම්බීර දේශනාවල් තමයි පවත්වන්නේ අපි හරි හරි ආසාවෙන් කැමැත්තෙන් අහන් ඉන්නවා අපේ කුඩා වයසේදී පැවිදි ජීවිතේ ඉතින් අපි ඒව තමයි දැක්කේ ඒතර ස්වාමීන් වහන්සේ කියනවා අසනීප සුව වුණා ප්‍රෙෂර් එක සම වුණා අඩු වුණා එහෙනම් මේවා තියෙනවා ඒවා නිස්සන්ද ඵල අපි ප්‍රෙෂර් අඩු කරගන්න පිළිකා හොඳ කරගන්න ලෙඩ හොඳ කරගන්න නෙවෙයි භාවනා කරන්න ඕනේ ඒක අතුරු ඵල ප්‍රධාන ඵලය නිවන් අවබෝධ වේවා කියලා දැන් මෑතකදී අපිට සම්බන්ධ වුණා වෛද්‍යවරියක් මේ ළඟ පහත ඉතින් යා මුලින්ම ආව කිව්වේ මේ මානසික පීඩණය නිදහස් වෙන්න ලෙඩුත් එක්ක ඉඳලා ලෙඩු පිස්සෝ තමයි එන්නේ ඔක්කොම යා ගාවට පිස්සෝ කියන්නේ ඔළුව හොඳ නැති කට්ටියනේ දැන් මේ නෝනා ඉන්නේ අර ඔළුව හොඳ නැති අයට අවවාද කරන්න. ඉතින් එතකොට හොඳට ඉන්න කෙනාට පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙනවා. ඇයි අර ප්‍රශ්න අහන් ඉඳලම ඒ නිසා මෙහෙ આવીත් තිබුණේ. දැන් එයා කියනවා මං ආවේ නම් ස්වාමීන් වහන්ස මානසික පීඩනය දුරු කරගන්න. හැබැයි දැන් මම දැන් නම් මම භාවනා කරන්නේ නිවන් දකින්නමයි. එනකොට දන්නේ නැහැ බණ අහලා නැහනේ. ආවට පස්සේ ඉතින් අපිට පුළුවන් වුණා අපි අපේ දක්ෂතාවය නොවේ බුදුරජාණන් වහන්සේ කියා දීපු දේ යාට කියා දෙනකොට යාටත් තේරුණා කරන්න ඕන ඕක නෙමෙයි. දැන් හැමදාම පෑ දෙකක් එක දිගට දවසට භාවනා කරනවා. සාදු ඔබට අනුමෝදන් වෙන්න මම මේ කියන්නේ. මොකද අපි දකින්න එපා දියුණුවක් තියෙන මිනිස්සු ඉන්නවද කියලා මේ රටේ. අපි ඇසුරු කරනවද කියලා. ඒතර ඒක ප්‍රසිද්ධිය කියන හොඳ නැති දෙයක්. නමුත් කවුද කියලා දන්නේ නැති නිසා මට කියන්න පුළුවන්. ධානා මට්ටම් වල දැන් ඉන්නේ ඒ කියන්නේ රූපාවචර ප්‍රථම ද්විතීය කියන ධාන දෙකේ තමයි උපාසිකාව ඉන්නේ දැන්. ඉතින් මංකෝ එක තවදුරට වසී කරගෙන යන්න තව ටිකක් ගිහිල්ලා තුන්වෙනි ධාන හතරවෙනි ධාන වසී කරාට පස්සේ පුළුවන් විදර්ශනාවට
වැඩේ කරගනිද නැද්ද? කරගන්න. පින තියෙනවා. පිනෙන් ප්‍රඥාවල පින් ප්‍රඥාවෙන් ඉගෙන ගත්තනේ. ඉතින් ඒ නිසා දැන් තේරෙනවා වැඩක් නැහැ. ඒතර ධානා වුණත් පිරෙහෙන්න පුළුවන් මොන වෙලාවටද? ඔය රණ්ඩු එහෙම ගියාම ගෙදර. ඉතින් කිව්වා මේ මහත්යත් එක දවසක් රණ්ඩු නැහැ කිව්වා මේ එදා දවස් දෙකක් යනකම් කිසිම ආලෝකයක් ඇත්තනේ ඉතින් කෙලෙස් ආපු ගමන් ධානා පිරිනවා. එහෙනම් ඒකයි කියන්නේ භාවනා කරන කෙනාට අනුග්‍රහ කළ යුතුමයි. මොකද යාව ටිකක් පරිස්සම් කරන්න ඕනේ. ඉතින් එහෙම ගෙවල් වල පරිස්සම් කරන්න බෑ. නමුත් කරදර මැද්දේ ඔය වැඩේ කරන එක තමයි අපි සාදුකාර දෙන්න ඕන වැඩේ. ඇයි ගෙදර වැඩ කරන ගමන් ඒ පැය දෙක කොහොම හරි උදේ පාන්දර නැගිටලා හරි රෑ නිදා ගන්න නැතුව හරි තමන් ඒ ධානා සුවේ ඉඳලා මේ උපාසක උපාසිකාවන්ට ලැබුණොත් නිදා ගන්න ඕනේ නැහැ. මොකද කරන්න ඊට පස්සේ? හාන්සි වෙනවා. ප්‍රථම ධානය අදිෂ්ඨාන කරගන්නවා. ධානය සුවයෙන් එළි වෙනකන් ඉන්නවා. නිදාගත්තරත් වඩා සනීපයි. දැන් නිදාගත්තරව සැඟ රිදෙනවා. නැගිට්ටම් කුණු කෙල කබ නේද? හැබැයි ධානයෙන් වාසය කරන ශ්‍රාවකයාට කුණු කෙල කබ මුකුත් නෑ. එයා ප්‍රබෝධමත්වම දවස ගෙවනවා. එහෙනම් ධර්මයේ නෛර්යානිකද නැද්ද? නෛර්යානික. අදත් ප්‍රතිඵල අපිට තියෙන්න ඕන මේක කරන්න පුළුවන් කියන විශ්වාසය. ඒකේ අඩුමතරම ධානයක්වත් ලබන්න පුළුවන් කියන විශ්වාසය ඇතිනම් පිනක් තියෙනවනම් පුළුවන්. දැන් අපිට බෑ කෙනෙක් හිතනවා මට භාවනා වැඩෙන්නේ නැහැ. එයා කියන්න හොඳ නැහැ මට බැරි නිසා ලෝකෙටම භාවනා කරන්න බෑ කියලා හිතන්න හොඳ නැහැ. එහෙනම් මේ ධර්මයෙන් තමයි මේ සියලුම පරිවර්තන වෙන්නේ. එහෙනම් නිවනම අරමුණු කරගෙන භාවනා කරමු. එහෙම කරනකොට අර තියෙන දෝෂ බංග වෙලා යන තුන් දෝ සමණය වෙනවනේ. ආයුෂ වැඩි වෙනවා. දැන් මේ උපාසකම් වගේ වයස යන්නේක අඩු වෙනවා ටිකක්. ඒ ඔක්කොම මොන ඵලද? නිස්සන්ද ඵල. නැත්නම් අතුරු ඵල. නැතුව ලස්සන වෙන්න නෙවෙයි භාවනා කරන්න. තේරෙනවද? දැන් මේ දවස්වල තරුණ ළමයි කණ්ඩායම එකතු වෙලා ඉමෝ කියන ඇප් එකෙන් දැන් හතරවෙනි පාඩ අදර යටට තියෙන්නේ මේ ධර්මදේශන අහන ඔයාලා දුර ඉඳගෙන අහන්න. ඉතින් මුලින් කියන්නේ කිව්වා ආදරය ගැන. දැන් ඉතින් මම ආදරය ගැනත් කිව්වා. ආදරය කරන්න නම් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ. ඒකේ තියෙන ආදීනව තමයි මම නම් කිව්වේ. ප්‍රේමතෝ ජායති සෝකෝ. උන්දල බලාපොරොත්තු වෙන ප්‍රේමය වර්ණනා කරයි කියලා මම කළේ මොකද්ද? අනිත් පැත්ත කිව්වා. දැන් අද වෙනකොට කර්මය ගැන දැනගන්න තරම් ඒ කට්ටිය පොඩ්ඩක් දියුණු වෙලා තියෙන මොකද තේ අර වැල මදුලස්සේ අංගලනේ බෙහෙත් දෙන්නේ සත්තුන්ට. එහෙමනේ එකපාරට බෙහෙත් දෙනවා නිවන් දකින්න එන්න කියලා කතා කරොත් අර කුලප්පු වෙලා ඉන්න තරුණ තරුණියෝ එන්නේ නැහැ. එයාලා ආදර කුලප්පු ඉන්නේ. දැන් ඒකේ නම මෙන්ටල් හොස්පිටල් රූප් එකේ නම තනිකරම මානසික රෝහලක්. දැන් ඒකට තමයි මට වඩින්න කියන්නේ. මමත් ඉතින් යනවා ඊට පස්සේ. දැන් පොයේ දවසට තමයි එන්න කියන්නේ. දැන් අද රැයට තියෙනවා රැයටට. අද මම බලාපොරොත්තු වෙන මෙහි නතර වෙන අපේ උපාසක අම්මල ටිකක් අල්ල ගන්න වැඩේට. මට පාළුවේ නැත්තම්. ඔව් එයාලව අල්ලගෙන. දැන් මෙතන මං කියන් ගියේ මොකද්ද? එයාල පටන් ගන්නකොට ඔච්චර දෙයක් තිබුණේ නැහැ. දැන් හතරවෙනි දවසේ එනකොට දැන් ටිකක් අර අහලා අහලා හිත හරි ගිහිල්ලා. මට කිව්වා ආධාරයක් කරන්න. ඉතින් මං ආධාරය දිහා බැලුවේම නැහැ. තාම ආධාර ලැබිලත් නැහැ. මං බලාපොරොත්තු වෙන්නේත් නෑ. ලොකුම දේ තමයි මේක අහලා හිත සුවපත් වෙනවා නම් එක්කෙනෙක්ගේ හරි එච්චරයි. එතකොට 10ක් 12ක් 18ක් 20ක් ඔය වගේ තමයි ඉන්නේ. හොඳේ. හැබැයි ආදරය කරනකොට කී දෙනෙක් එනවද ඔක ඇතුළට? 2000ක් 3000ක් වගේ ඔක ඉන්න ඔක්කොම. හැබැයි බණහන අයකම කවුරුත් එන්නේ නෑ. කැමති නෑ. හරි පුදුමයි. ඉතින් අර ඒක ප්‍රොෆයිල් පික්චර්ස් පා බෞද්ධ කොඩිය දාගෙන ඒ ඔක්කොම නම් අර නෝටි දනු අරෝ මේවා වෙනස් කරගෙන උපාසක නම් දාගෙන තමයි එලාට එන්නේ. අනිත් වෙලාවට දරුණු නම් තමයි තියෙන්නේ. රොක්ස් මැක්ස් ඒ වගේව තමයි තියෙන්නේ. يعني වලියට බරව තමයි ඉන්නේ. හැබැයි මේ වෙලාව වෙනකොට හරි සාන්ත දාන්ත උපාසක උපාසිකා වගේ මට ආරාධනා කරනවා මේ මාව පිළිගන්නවා ඇවිල්ලා කවුරු හරි එක්කෙනෙක් කතා කරලා. ඉතින් ඒක සතුට වෙන්න මේ අය මොකද මෙතෙන්ට ඇවිල්ලා ඔබට බණ අහන්න දැන් ලැබිලා තියෙනවා. අපිට දකින්න ලැබිලා තියෙනවා ඒ ළමයි දුරට වල ඉඳගෙන හෝ දුර ඉඳගෙන හරි මේ ස්වාමීන් වහන්සේලගෙන් යම් ධර්ම කරුණක් අහනවා. හැබැයි ටික ටික ඕන දෙන්නේ. ඉතින් එකපාරට චතුරාර්ය සත්‍ය කිව්වොත් ආයි බණහන් එන්නේ නැහැ. දැනෙන්නේ නැති වෙන චුට්ටක් hina වෙන්න දෙයක් කියලා නේද තීරුම් අරගෙන. ඉතින් මේ කට්ටිය උනත් දැන් ඔහම හිටියට චතුරාර්ය සත්‍ය ගැන කී කී කලින් එහෙම තමයි ටික ටික තමයි බණ ඇහුවේ. එතකොට මේ අරමුණ මොකද්ද? දැන්
ආරණ්‍ය හදාගන්න එකද? නෑ. නිවන් අවබෝධ වේවා. ඒකෙදි අපි පැහැදිලිව කියලා දීලා දෙන ඔබට කලබල වෙන්න එපා. මොකද කියලා තියෙන? කලබල වෙන්න එපා. ඔය එක එක හඳුරු කියන අදාද පුළුවන් වැඩේ ගොඩ දාගත්ත මම නම් හරි උපාස කම්මල වැඩේ කරගන්න කියලා කියන එක කිව්ව පළියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අනුපිළිවෙලින් සීල සමාධි ප්‍රඥා පුරමින් යනවා. දැන් පිරුවදාද? සීලය පිරුවා. සිල්පද ටික රැකුණද? 10ම රැක්කා. සමාධි වැඩුවද? භාවනා කීයටද නැවැත්තුවේ? දැන් ඔය ආවට පස්සේ නැවැත්තුවේ. එතකන් ඇස්තරලා වැළුවද මම ඉන්නවද කියලා? කවුද මම ගියා කියලා දන්නවද කවුරු හරි? දන්නේ නැහැ. සායකද? ඒකෙන් දැන් පැහැදුනා ඉන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේට ඍදි බලයක් ලැබිලා උඩින් ගියා. සද්දාලෝක ස්වාමීන් වහන්සේ ඒකම අරගෙන අනිත් පැත්තට උඩින් අමකෝ ගියා දන්නෙත් නැහැ. ආව දන්නෙත් නැහැ. හරි, එතකොට සමාධි වැඩිලා තියෙනවා නැත්තම් බලනවනේ වැඩිලා තියෙනවා. ප්‍රඥා දැන් මේ කියනවා කියන ඒවත් එක ඔබට මොනවද වැඩෙන්න ඕන? ප්‍රඥාව, අවබෝධ ඥානයක් එනවද නැද්ද? එනවනේ, එන්න ඕන. නැත්නම් අපරාදි මම මේ මහන්සි වෙච්ච එකත්. එතකොට කය නිසරුයි. කය මොන වගේද? පෙන පිනක් වගේ, මිරිඟුවක් වගේ. යන්න යන්න මිරිඟුව ඈතට යනවා. ස්වාමීන් වහන්සේ හිතුවා මේ කය මිරිඟුවක්සේ. ඇති දෙයක් නෑ, පවතින්නේ නෑ කිසි දෙයක්. ඔක්කොම බිඳි 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 යනවා. බංග ඥාණය ඇති වෙනවා. ඉතින් එහෙම යනකොට ස්වාමීන් වහන්සේට ආකාර අවුයි මහන්සීනේ අචිරවති ගඟ හම්බුනාම ස්වාමීන් වහන්සේ ගඟට බැහැලා පැම්පහස වුණා. පැම්පහස වෙලා ආයමත් ගඟ වතුර පේන මානේ ගහක් මුලට ඇවිල්ලා වාඩි වෙලා වතුර දිහා බලන් අර මිරිඟු කමටහන වඩ වඩ ඉන්නවා. එතකොට අර කිව්ව වගේ රැලි වැදිලා වැදිලා ගල්වල පෙන හැදුනා. පෙන පිඩුත් එක පෙන පිඩක් වැඩි වෙලා තියෙන්නේ. ඒක බිඳෙනකොට තව එකක් එහෙම එහෙම. එතකොට හිතුවා ඒ වගේම තමයි කයත් පවතින්නේ, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නවතිනවා. ඒක තියෙන ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. එහෙම අපි කියන උපාද තితి භංග. එක ශණයක උපදිනවා, එක ශණයක පවතිනවා, එක ශණයක භංග වෙනවා. ඒක දකින්න තියෙන මොන ඥාණයද? විදර්ශනා ඥාණය. ඇහෙන් පේන්නේ, කලබල වෙලා ඉන්න කෙනාට පේන්නේ. ඒකයි කියන්නේ අර ධාන වඩලා එතෙන්ට යනකොට හොඳටම පේනවා. ඇයි? හරි ලේසි. සමාධි වැඩුන් නැති වුණාට පස්සේ ඔළුව කහනවා, නහය කහනවා, කන් දෙක කහනවා, කකුල කහනවා, එහෙට හැරෙනවා, මෙහෙට හැරෙන විජ්ජුම්බරයක්. ඇයි? ඉන්න බෑ, පුදුම අමාරුවක් තියෙන. කොයි වෙලාවටද? සමාධිය වැඩෙන තුරු. ඉවසිල්ලේ එහෙම හරි කමන්නේ, භාවනා කරන් ගියොත් කවද හරි සමාධිය වැඩුණොත් එදාට මේ උපාසක අම්මල උපාසක මහත්තුරු හෙල්ලෙන්නේ නෑ. පිළිම තිබුව වගේ ඉන්න පුළුවන්. මොන වෙලාවටද? සමාධියට ආවට පස්සේ. ඒ සමාධියේ ධානයක් ලැබුණොත් අන්න මී පැණි ගෙනත් දින කන්නේනවද කියලා ඇහුවොත් අනේ මොන මී පැණිද? ඊට වඩා රසයි ධානය. ඒ කියන්නේ මී පැණිවත් රස වෙන්නේ. ඊට පස්සේ පේනවා කසාද බැඳලා අර කාමයක් විඳිනවයි කියලා මොන සෙල්ලමක්ද අපි මේ කරලා තියෙන? නිකන් තෙල් පුච්ච ගත්ත විතරයි. මොනයි පුච්ච ගත්තේ? තෙල්. අනේ මේ ධානය ඒ කාලේ තිබුණා නම් මට කොච්චර සුවයිද කියලා හිතනවලු කාටද? ධානලාභියාට. ඒ තරම් සනීපයි පින්වත්නි. ඔක ලබල බලන්නකො ආයෙත්. ඉතින් වෙන ක්‍රීඩාවක් නැහැ. රති කාම රති පැත්තකට යනවා. ධාන රති ඊට පස්සේ යනවා. ඒතර ධානිය තරම් සුවයක් ලෞකික ලෝකේ නැහැ. ඒ තරම් සනීපයි. සනීප කියන්නේ මොකද්ද? අර හීතල වතුරකින් නැවුවා වගේ. හිතන්නකො ග්‍රීස්ම වෙලාවක දවල් 12ට ඉතර කෙනෙක් ගෙනලා අයිස් බකට් එකකින් ආවට රෑට නැවුවොත් ටිකක් අමාරුයි. මං කියන්නේ දවල් 12ට ඉතර නැවුවොත් මොකද වෙන්නේ ඇඟට? සනීපයි. නෑ නුවර එහෙම ගිහින් තියෙද? බණ්ඩාර වෙල එහෙම ගිහින් නැවනම් පීල්ලකින් දැනෙලා ඇති කොච්චර සනීපද කියලා. මොකෝ කියන්නේ සනීප නෑ? හනීපයි. ඊට වඩා කොච්චර සනීපද ධානය? එහෙනම් කොච්චර සීතල ඇද්ද ඔක? සනීප ඇද්ද? එහෙනම් ඕක ලබලා තියෙනවා නම් යම් කෙනෙක් එයාට පංචකාමයේ පාවෙනවා. ඇයි? කාමයට වඩා මේක ගරුයි, මේක විශාලයි, මේක සුවයි. දැන් මේ සාමාන්‍ය ලෝකෙ ඇවිදින මේ මිනිස්සු දිවාරය දුවන්නේ ඇයි? ඒ ධානයේ සුවය දන්නේ නැති නිසා. එයාලා කාමයේ සුවය පතපතා පස්සෙන් යන්නේ නැද්ද?
පිරිමි ළමයි යන්නේ නැද්ද ගෑනු ළමයි පස්සේ යනවා නම්බර ඉල්ලන්නේ නැද්ද කතා කරන්නේ නැද්ද රැලි වෙනවා ඇයි මොන සුවේ දන්නේ නැති නිසා දයා ඒ වෙලාවේ ධානා වඩලා තිබුණා නම් අර කෝල් එක ගන්නවද ගන්නෑ ඒක දුකක් වශයෙන් තේරෙන මොන දුකක්ද තේරුමක් නැහැ කියන එක තේරෙන දැන් කිව්වට තේරෙන්නේ නැම කොතාම ධාන ලැබිලා නැති නිසා එහෙනම් ධානයට ගියාට පස්සේ තේරෙනවා අපි මෙච්චර කල් විඳලා තියෙන මහා දුකක් මෙන්න සැප මොනවයි සැප ධාන සැප එහෙනම් ඒක හරියට අපි උපමා කරන සීතල වතුරකින් නැවා වගේ හිස් අවකාශයක පියාඹනවා වගේ සමහර අයට දැනෙනවා මම දැන් තටුවෙවිල මම පියාඹනවා මේ අහසින් අහසට අහසට ඈතට යනවා දැනෙනවා පාවෙනවා වගේ දැනෙනවා දැන් මම මේ කියන්නේ ලැබිච්ච අයගේ අත්දැකීම නේද දැන් අපිත් මොකද කරන්න ඕනේ නා ආස කරන්න ලබන්න කමක් නැහැ පංචකාමයට කොහොමත් ආස කරන එකේ ධානයකට ආස කරයි කියලා මුකුත් වෙන්නේ නැහැ ඡන්දේ තියෙන්නේ බෑ කොහොමත් ඡන්ද චිත්ත විරිය විමර්ශා එහෙනම් ඒව පිළිවෙලට පවත්නකොට අන්න ध्यान सूय लो इट पास विदर्शना ज्ञान अट अर खय दिहा हित दिहा खय को उदित हवसात्मत कलाइत मुखद मे उत्सांगी अपे जीवित मुखद पेन्न बोला जीवित मुखद सारी अपी जीवित खाऊद कौर वन को फोटो मुखद अपे फोटो सेलफिया गया हुआ हुआ मे मम एक संपूर्ण लोके मुखद मठ मुलु लोवम ओबाइद मम गायिका क्या उबाई किया अपे की नोड़को मठ मुलु लोवम मम ए मम मगे लोके ममणि साधम मठ ओबो मुण गए ये मगे लोक पालुनी साध मट बेल महिला मम कथाकर मठ पालुनी साट पालुनी सा दुर्दीक गया आट पालुनी सा कथाकर प्रश्न दुर्दीकिया मे आट पालुनी साहब संबंध विनती लामक सुवेत विनती मठ मुल लोम मम मेक मम इनवादर गिना බණහන්න කෙනෙක් ඉතුරු වෙනවා දැන් මේ උපාසකම්මල අද වණහන්නේ මොකක් තිබිච්ච නිසා කය තිබිච්ච නිසා කන් දෙක තිබිච්ච නිසා එන හැම දෙයකම කෝකටත් අයිලේ වගේ ඇතුවත් බැරි නැතුවත් බැරි කියලා කියලා තිබුණ ඉස්සරනම් පඬිවරු කවුද කාන්තාව ඇතුවත් බැහැලු නැතුවත් බැරිලු හැබැයි අද මම කියනවා කෝකටත් අයිලේ වගේ ඇතුවත් බැරි නැතුවත් බැරි මේ ශරීරය තිබුණත් මලවත් නැති වුණොත් වැඩකුත් නැ මේ කට්ටියද කිව්ව ශරීරෙ දෙන්නේ නැ හිත විතරක් අරන් ගෙදර යන සමහර අය කියනවා උඹ ගෙදර ගියත් කමන්නේ හිත දීලා ඵලයක් මහ භයානක ඉල්ලීම් කරන්නේ නේද හිත දීලා ගියොත් මෙයා කොහොමද යන්න වෙන්නේ मलसाल निहाल मलसाल लंग पात ऐ निहाल मलसाल हित मेहट दी लगी खाया पावे खाए अन्न पुलवंद यार बस एक दमागे को अरको निहाल मलसाल दीला गिदर को हित नहीं बे हित देना कमें वा हित रु खाती पुलवंद मे दिन दिना बे කවුද සීතයි කයයි හරි ප්‍රේමයක් මේ දෙන්නට තියි පුදුමාදරේ අරය නැතුව මෙයාට ඉන්න බෑ මෙයා නැතුව අරයට ඉන්න බෑ තේරුණයිද එහෙනම් හිත තියෙනවා හිතත් එක්කම කය තියෙනවා කය තියෙනවා සිත තියෙනවා දැන් අර උපාසකම්ම කියන්නේ මොකද හිත මිස කය නැති බඹලෝ හතර ඒක වෙන එකක් මේක නෙවෙයි හොඳේ ඒක එහෙ තියෙන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක හිත තියෙන හිත කයක තියෙනවා හැබැයි කය වැඩ කරන්නේ එක හිත මිස කියන්නේ කෙටියෙන්නේ කියන්නේ කය පිළිමේ වගේ තියෙනවා ඇවිදින්න බෑ හරි දැන් මෙතන මොකද කරන්නේ ඇවිදිනවා කය හිත හිතනවා ඇවිදපන් කය ඇවිදිනවා හිත කියනවා වාඩි වෙයන් හිත කියන හිනාවයන් අබරු හිනාවක් දාපන් දාන
ඇනුම් පදයක් කියපන් කියනවා. ගහපිය ගහනවා. හිත කියන කියන එක කවුද කරන්නේ? අනේ හරිම සෝක් යාළුවෙක් අපිට නැයි. කවදාවත් බෑ කියන්නේ නෑ. අරයා කියනකොට මෙයා වැඩේ දිලිවරයි. අය කල්පනා කරන්නවත් වෙලාවක් නෑ. හැබැයි ටිකක් ප්‍රඥාව දැල්වෙනකොට තේරෙනවා යමක් කරන්න කලින් හිතලා පණින්න පෙර සිතා බලනු කියලා පැරණි පඬිවරු කියලා තියෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? දෙයක් කරන්න කලින් දැන්නම් හිතා බලනවා. සිතලා මතලා නේද? හොඳට ගොතලා තමයි කතාවක් බොරුවක් වුණත් කියනකොට ගොතලා කියන්න ඕන. නැත්නම් බොරුව අහුවෙනවා. ලස්සනත් නෑ, ඉක්මනට අහුවෙනවා. ඉක්මනට අහුනොත් ආයුෂ අඩුයි. කොහොමත් බොරුවට ආයුෂ අඩුයි. ඕන තරම් වෙලක් තියෙන මටත්. මං බොරු කියලා නෙවෙයි, මට බොරු කියපු කට්ටිය. වැඩි වෙලා යන්නේ මේ එහා හන්දියේදී බොරු කියලා මෙහා හන්දියේදී අහුවෙනවා. ওই දවසක් ගුඩමලල පාරේ එනකොට එක්කෙනෙක් මට බොරුවක් කියනවා. හරිද? ඒ බොරු අඩි 10ක් යනකොට ඔප්පු වෙලා ඉවරයි. මොකද්ද කිව්වේ? දැන් ඒ කියු බොරු වල තරමට දැන් ඒ කියන කෙනා එන්නෙත් නැහැ මෙහි. ඇයි ස්වාමීන් වහන්සේ මූණ බලන්න බෑනේ බොරු කියපු තරමට. කතාව කියන්නේ දැන් කතාව අහන්න ආසාවෙන් තමයි ඉන්නේ. අර කට බලාගෙන ඉන්න. ඒක කියන්නේ ඒක පෞල් ප්‍රශ්නයක් නිසා ඒක කියන්නේ. මගේ පෞල් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ගමේ ඉන්න අපේ දායක සභාවේ දෙන්නෙක්ගේ පෞලේ පොඩි ප්‍රශ්නයක්. එතකොට තනිකර බොරු කියමින් අන් අයගේ චරිත ඝාතනය කරමින් තමා සුදනා වෙමින් මම තමයි හොඳම කෙනා, අනිත් ඔක්කොම නරකයි, මන් තරම් කෙනෙක්, කන්‍යාවක්, පිරිසුදු කෙනෙක් නැත්තම් උත්තමාවියක් මේ ලෝකෙම නෑ කියලා සමහරට ගෑනු ළමයි හිතනවා සහ කියනවනේ. මොකද කියන්නේ? උපාදමාතුරු බය වෙලාගේ ඉන්නනේ. එහෙම නේ සාමාන්‍ය. දැන් මෙහෙම උපමාවක් තියෙනවා. මගේ උපමානේ භාග්‍යවතුන් වහන්සේ උපමාවක් තියෙනවා. බඩු විකුණන වෙලෙන් දෙක් ඉන්නවා. එයා අපි රෙදි විකුණන කෙනා. එයා කියනවා මම මේවා චීනෙන් ගෙනාපුවා. අද විතරයි. මේ වගේ රෙදි කොහෙවත් නෑ. හැබැයි ඒකේ හිලුත් තියෙනවා. හිල් පැත්ත මොකද කරන්නේ? හිල් වහනවා. හිල් වහලා ලස්සන පැත්ත. ආ මේ බලන්න ලස්සන ඇඳුමක්. බඩු විකුණන වෙලෙන් දනිතරම අඩුපාඩු වහනවලු ಗುಣ විතරක් කියනවලු. ඒ වගේ තමයි මනමාලියේ දීග දෙනකොටත් අඩුපාඩු වහනවා, ಗುಣ ටික විතරක්. කසාද බැඳ මේකනේ දත් ගැලවෙන්න ගහන්න. ඇයි උඹ මට බොරු කියලා තමයි මේ ගමන? අර සිදුරු ඔක්කොම වහලා තියෙන්නේ. ඒව පේන්නේ නෑ. වැරදි වහලා තියෙන්නේ. හරි, එහෙමනම් සිතට ඉන්න බෑ මෙයා නැතු. කවුරු නැතුවද? කය නැතු. කයට හීතලයි කවුරු නැතුවද? සිත නැතු. හීතලද නැද්ද? දැන් හීතලයි? යා හීතල නැහැ. තාම නැ මැරුන්නේ නැ නාරිය. මං කිව්වේ කය නැතු ඉන්න බෑ කිව්වා, හිත නැතු. එහෙනම් යනවනම් දෙකම අරන් ඔයාලා යන්න. ඉන්නවනම් දෙකම තියන් ඉන්න. ඔය එකක් නැතුවනම් ඉන්න එපා. අපිට යන්න වෙනවා මල්සාලා ගානේ. හරි, එහෙනම් ඕක තමයි ස්වභාවය. දරමිටි දෙකක් ගැන උපමා කරනවා ධර්මයේදී. ඒ දරමිටි දෙක මෙහෙම හිප්පුවට පස්සේ එකක් ගත්තොත් අනික වැටෙනවා. එහෙනම් යම් වෙලාවක හිත නිරුද්ධ වුණොත් මේකයි මේ ශරීරය නිර්ර්ථකයි ඇදගෙන බිම වැටෙනවා. ඒක නැගිට්ටවන්න ඇවිද්දවන්න කිසිම දෙයක් කරන්න එයාට බෑ. එයාට අපි කියනවා මලසිරුණක්. කොහෙවත් තියෙනවද කය නැති සිතක් මේ විශ්වයේ? කොහෙවත් නෑ. අර අම්ම කියපු දැනත් කය තියෙනවා. එකම වෙනස තමයි එතන කය වැඩ කරන්නේ නැති එක විතරයි. ඒ කය පිළිමේ වගේ තියෙනවා. හිත ඒක ඇතුලේ වැඩ කරනවා. අහන්න බෑ, දකින්න බෑ. ඒ නිසයි කියන්නේ බුදුවරු දහසක් පහළ වුණත් අසඤ්ඤ ලෝකෙයි අරූප ලෝකෙ හතරෙයි බණ අහන්න බෑ. කොයි දහන්න පුළුවන්? ඉතුරු බ්‍රහ්ම ලෝක 15 බණ අහන්න පුළුවන්, දිව්‍ය ලෝක 6 බණ අහන්න පුළුවන්. අපිට අහන්න පුළුවන්, හැබැයි මනුස්ස ලෝකෙ අහන්නේ නැහැ. වැඩිය බණ අහන්නේ. අහන්න පුළුවන්, හැබැයි අහන්නේ නැහැ. ඇහුවොත් හොඳ වෙනවනේ, නිවන් දකින්නවනේ. ඒක බෑනේ. හැමදාම මේ අර මඩගොහරෙම ඉන්න ඕන නිසා මොකද කරන්නේ? මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇහුණත් නැහැ වගේ ඉන්නවා. මේ කණෙන් අහලා අනෙක් කණෙන් යවනවා. අර එකපාර නැගිට්ටම පළතුරු බිම් වැටුණා වගේ ඔහේ නැගිටලා යනවා. දැන් එහෙනම් අපි දැන් අහපු ටික මතකද? ගාථාවේ තේරුම් මතකද? ගාථාව කවුද කිව්වේ කියලා මතකද? කවුද දේශනා කළේ? භාග්‍යවත් අරිහත් සම්මා සම්බුද්ධ. එහෙනම් කාගේ වචනයද? ශ්‍රීමුක බුද්ධ වචනය. කවුද අපිට දුන්නේ?
ආනන්ද මහරහතන් වහන්සේ. ඒක ලස්සනට කියන්න බුල ආනන්ද මහරහතන් වහන්සේ කට පුරා කියන්න. ආන එතකොට දත් පණුව කන්න නැත. නල දත් එන්නේ නැත. දත් අතර හිල් නැත. අවිවර දන්තෝ කියලා භාග්‍යතුන් වහන්සේක තියෙන ඔය වචී සුචරිත ආනිසංස දත් දත් ගලවන්න වෙන්නේ නැහැ කැතයි කියලා. අර මේ මොකක්ද දාන්නේ? යකඩ ප්‍රේම කන්නේ අදින්නේ. ඔය අපි ඉස්සර පොල්ගස් ගේ පැත්තර නැමුණම කම්බියක් දාලා ඇද්දා. මොකෝ වහලට වැටලා පොල් වලින් මේ මොන උළු කැඩෙන නිසා. දැන් වෙන්නේ මොකක්ද? දත් ටික යනවා එළියට. මනමාලිකේ දත් එළිය තියෙනකොට කැත නිසා දානවා අර වගේ කම්බියක් දාලා අදිනවනේ. අදින්න වෙන්නේ ඔය වචන කියලා තිබුණා නා. වචී සුචරිත. එහෙනම් ලස්සන වචන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ ආන්න බලන්න කොච්චර ලස්සනයි. කවදාවත් රහතන් වහන්සේලට නම කියලා කතා කරන්න එපා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ. ඒ අතරින් අපි වැඩියෙන් ආදරේ කාටද? සීවලී මහරහතන් වහන්සේ. අපේ ගෙදරත් තිබුණා. ඇයි පාත්‍රයට අත දාගෙන ඉන්නේ? කොයි වෙලාවෙ බැලුවත් වළඳන එකම වැඩේ. අපි හිතුවා අපිටත් කෑම වලින් අහේනියක් නම් වෙන්නේ නැහැ උන්වහන්සේ වඩම්ම ගත්තොතින්. ආන්න බලන්න අනුන්ගේ පින් වලින් කන්න තමයි අපිත් බලන් ඉන්නේ. උන්වහන්සේ දීපුවට තමයි වැළඳුවේ. අපිට ඕන අපි මොකද කරන්න? අපිත් දෙන්න ඕන. නැතුව අනුන්ගේ පාත්‍ර ගෙනල්ලා මේ ගේ උඩ ගහගත්ත කියලා කන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ ලංකාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ෆොටෝ හැදුවේ නැහැ. මහා මුගලන් මහරහතන් වහන්සේගේ ෆොටෝ හැදුවේ නැහැ. අපි පින් දෙන්න ඕන මහමෙවුණ ආසපුවෙන් විතරයි ඒ රූප පල කළේ. මොකද ඒ අයගේ ශ්‍රද්ධාව තියෙන එක අපි ගුණමකුණොවි ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕන. ශ්‍රද්ධා මාත්‍රයේ පිහිටා ඉන්නවා. ශ්‍රද්ධාව තියෙනවා. ඉතින් ඒක අපි සාදු කියලා අනුමෝදන් අපි නේද? අපිට ගැටෙන්න දෙයක් නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගැන යාලා ශ්‍රද්ධාවෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේට අපි ගෞරව කරන්න ඕනේ වචනේ නේද? කියන්න එපා කවදාවත් නම විතරක්. හරි, එහෙමනම් දැන් අර හාමුදුරුවෝ කියන එකට වඩා ලස්සනයි නේද රහතන් වහන්සේ? භාග්‍යවතුන් වහන්සේ. හරි, එන අද ඉඳන් සාදුනාදේ පිළිගමු. අපි එහෙම කියමු. දැන් බය වෙන්න එපා. කලුණාට රැවෙලා නැහැ. දැන් සීතලක් දැනෙනවා සනීපයි. ඕන්නම් උපරිම වහි. වැස්සොත් තෙමෙයි. තෙමුණොත් ලෙඩ වෙයි. ලෙඩ වුණොත් මැරෙයි. බයද? බය වෙන්න එපා. මන්නම් තෙමෙන්න හරි ආසයි. ඔය වහිනකොට මාවත් එක්කගෙන යන්නකො. තෙමෙන්න ආසයි. ඒ කියන්නේ මොකද තෙමෙන්න ආස? සීතලයි. කයට සනීප. දැන් මේ පැත්තේ බලනකොට දැන් දවල්ට ඇත්තම රස්නේනේ. අපි අත්දැකීමක් ඔබට ප්‍රකාශ කළා. කල්නොත් කියන්නේ රුවන්වැලි මහසෑයේ දවස් දෙකක් එක පිට තෙමීමේ වාසනාව ලැබුණා. විහිං දුවන්න බැරුවත් නෙවෙයි, හිතලම තෙමුණා. කිවිසුමක්වත් ගියේ නැහැ. සාදු කියලා අනුමෝදන්. 2006 වර්ෂයේ 6 නෙවෙයි 4 වර්ෂයේ නොවැම්බර් මාසේ අපි වැඩියා නිමල වාරන්නට. ගල්දුව වාරන් ඉඳලා කටින මහා පින්කම වෙනුවෙන් ආපු වෙලায় හවස අපිට යන ලැබුණා. ඒ නිමල වාරන්නේ තව පැත්තක් තියෙන තම්මැන්නාව කියලා, ටිකක් දුර. ඒ පැත්තේ ගල්ලෙන් තියෙන විසි ගාණක් ගීපු වෙලාවේ රහතන් වහන්සේ කෙනෙක්ගේ චෛත්‍යයක් දකින්න ලැබුණා. මොකද්ද දකින්න ලැබුණේ? රහතන් වහන්සේ කෙනෙක්ගේ චෛත්‍ය රාජයන් වහන්සේ. හිතුණා අනිවාර්යෙන් මේ ගැරොල් වලින් හදලා තියෙන්නේ පුරාණ රහතන් වහන්සේ කෙනෙක්ගේ චෛත්‍ය. ඒ වෙලාවේ මහා මේඝයක් ඇවිල්ලා වැස්සා. අනිස්සවන්නල කවුරුත් හිටියේ නැහැ. මං තනියෙන් අර වැස්සේ තෙමි තෙමි අර කුඩා චෛත්‍ය පැදගුණ කර කර වැඳ තාමත් මතකයි. ඇයි මතක හිටියේ? එක වැස්සා තෙමුණා. ඒ දෙක හොඳට හිතට වැදුණා. එතකොට මතකයි ඒක? තෙමි තෙමි වන්දනා කළ නිසා. එහෙනම් ඒක සතුටින් අපි අනුමෝදන් වෙමු සාදු කියලා. දැන් මේ පින්කම් ඔබට කරන්න වෙන්නේ. අපි පැවිදිචනේ සනපි කරගත්තේ. අවුරුදු 17 දී එහෙම ගමනක් යන ලැබෙන්නේ නැහැ ඔබට. දැන් කොහමද ආය යන ලැබෙන්නේ නැනේ? ආය 17 ඉන්නේ නැනේ. ආය එන්නේ නැනේ. හරි, එහෙමනම් බය වෙන්න එපා. මැරෙන්නේ නැහැ. මහත්ය අහන්නේ ආත්මය ලබන කෙනා ගීත යනවා. ආත්මය ලබන්න බැරි වුණොත් ඒ හිතට මොකද වෙන්නේ? හරි, ඒකට අපි ලස්සන පිළිතුරක් තියෙන. එච්චර අමාරු නැහැ.
කිසිම කෙනෙකුට ආත්මයක් නොලැබී තියෙන්නේ නැත. එතකොට ප්‍රශ්නේ විසඳනවනේ. නේ හැමෝටම ආත්මයක් මොන ආත්මද ලැබෙන්නේ? නිරේ ආත්ම. පෙරේත ආත්ම. භූත දිෂ්ටි. තිරිසං ආත්ම. දැන් අපි හිතන් ඉන්නේ මිනිස්සෙම වෙන්න ඕන එහෙම කතන්දරේ. ඒක අපිට අර හිතෙන්නේ ආත්මයක් නැද්ද කියන එක. හරි ලේසියෙන් 99.99%ක්ම ලංකාවේ මිනිස්සු යන්නේ කොහෙද? නිරය, තිරිසං, ප්‍රේත, අසුර. ඒ නිසා මේ මිනිස්සු කරන ඒවට තරහ ගන්න එපා. රිටර්න් එක ලැබෙනවා. යම රයිතුමා බලන් ඉන්නේ ඇඟිල්ල හොල් හොල්ල වරෙන් වරෙන් දෙන්නම්. දැන් මොන જાති දැම්මත්, දැන් පගාව දුන්නත්, දැන් කොච්චර බේරුණත් එහෙ යම රයිතුමත් එක පගා දෙන්න බෑ. යන්න වෙනවා අනිවාර්ය. ඒ නිසා උපාසක මහත්වෝ යනවම තමයි. කොහෙද යන්නේ? නිරේ ප්‍රේත ලෝකේ. ප්‍රේත කොටස්ම 12ක් තියෙනවා. ඒ 12න් එකකට වැටෙනවා. තිරිසන් කොටස් කොච්චර ඉන්නවද? කෝටි ප්‍රකෝටි ගාණ. අපි දැකම නැති සත්තු කොච්චර ඉන්නවද ලෝකේ? අර ඩිස්කවරි channel එක තියෙනම් බලන්න කොච්චර සත්තු වර්ග පේනවද? මොහොත යට පොළොවේ අහසේ නේ? මාළු වර්ග. ඉතින් ඒ ඕනම තැනක මෙයා ඉපදෙන්න බැරිද? කර්මණුව තමයි. ඉතින් කර්මානුරූප දිව්‍ය ලෝකේ ඕන්න ඉපදෙනවා. මනුස්සලක හැබැයි වැඩිපුර ප්‍රවණතාවයේ තියෙනවා දැන් පේන හැටියට නම් නිරය පුරවන ප්‍රේත ලෝකේ පුරවන බුරුතු පිටින් යන්නේ දැන්. දැන් ආ හිතන්න දෙයක් නැහැ. මැරෙනකොටම හිතා ගන්න පුළුවන් කසිප්පු ගැහුවද? ආ හරි. මොන ගැහුවේ? ගංජා ගැහුවද? හරි. ඇයි එයා කුසල් වඩලා නැහැ? කුසල් වඩන්න වෙන්නේ නැහැ. මොකද ඔළුව හොඳ නැහැ. අර බොන්න 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 සෛල විනාශ වෙලා ඔළුව විකල් වෙලා දැන් හාමුදුරු කෙනෙක් දැක්කන් නිකන් hina යනවා. ඇයි? අර අර බීලා බීලා දැන් නිකනුත් hina යනනේ කොහොමද? දැන් ශ්‍රද්ධාවට hina යන නැත්තම් නිකන් පාලනයක් නැහැ. එහෙනම් කියන්න දෙයක් නැහැ පින්වත්නි. සකුන්තෝ ජාලමුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති. දැලක් දැම්මම දැලෙන් බේරෙන කුරුල්ල දෙන්න තුන්දෙනා වගේ. ගොඩක් කුරුල්ල අහුවෙනවනේ. දෙන්නයි තුන්දෙනානේ පණින්නේ. ආන්නේ වගේ ටික දෙනයි සුගතිය. මම හිතන ඒ ටික දෙනාට මේ අපි මෙතන ඉන්න අයත් අහු වෙයි අහු වේවා කියලා අපි සතුටු වෙමුනේ. නැත්තම් බය වෙලා යන්න ගෙදර. ගෙදර යන්නේ කී බය නොකර යවන්න ස්වාමීන් වහන්සේ කියලා තමයි කියන්නේ. ඒ නිසා මේ අය නම් යන්නේ සුගතියේ කියලා අපිට හිතෙනවා. ඇයි හිතෙන්නේ? සතුටින් අද ගත කළා. අද මරුණොත් සැපයි. ඇයි? උදේ ඉඳන් සිල් සමාදන් වෙලා ආසන්න කර්මයේ කුසල කර්මයක් කරගෙන තමයි බස් එකට නගින්න යන්නේ. දැන් ඉතින් මම යෝජනා කරනවා අලියෙට එහෙම වාරමැද්දට එන්න කියලා. මේක පරලෝ සැපත් වෙන්න කැමති උපාසකම්මල සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටියම වලිගෙල්ලගෙන දිව්‍ය ලෝකේ යන්න තමයි මං කියන්නේ. දු මරන්න නෙවෙයි. බය වුණානේ හීන් දාඩියක් දැම්මා. කවුරු නික වැඩි යෝනේ අලිය කිව්වත් ඇති. දැන් මෙයාලා මෙච්චර බය. අපි දැන් ඉන්නේ කොහෙද? අපි කැලේ ඇතුලේ ඉන්නේ. අලි මෙහේ ඉන්නේ. ඔව් මරුවා සමග වාසේ. ඔව් මරුවා සමග තමයි වාසේ. හරි එහෙනම් බය වෙන්න එපා. මැරෙන්නේ නැහැ. මං කිව්වේ දැන් මැරුණොත් හොඳද නැද්ද? හොඳයි. එහෙමයි කියලා මේ අර පිහෙත් පෙතිබීල මැරෙන්නත් එපා. එහෙම වුණොත් සුගතිය යන්නේ නැහැ. හරි දැන් අපි අන්තිම පාඩමට එනවා. කය පෙන පිටක් වගේ. මිරිඟුවක් වගේ. හිත එනම් කොහොමදද? හිත ඒටත් වඩා ඉක්මනි නිරුද්ධ වෙනවා. එහෙනම් කය පෙනිලත් ඔච්චර ඉක්මනට නිරුද්ධ වෙනවා නම් පේන තියෙන එකත් නොපෙනෙන හිත කොච්චර වේගෙන් නැති වෙනවද? නේ හිතුවිලි කොච්චර පහළනවද? තප්පරයට කෝටි ගාණක් පහළන. වදයක් වගේ නැද්ද ජීවිතේ? ඔය ජීවත් වෙනකොට කල්පනා වෙනකොට එපා වෙන්නේ නැද්ද? නේ එක 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 જાති එනවනේ ඔළුවට නේ. සිතේ පහළ වෙන ධර්මතාවල තමයි කියන්නේ චෛසික කියලා. සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නිරුද්ධ වෙනේවට කියනවා චෛසික. සිත ගන්න වර්ණයම ගන්න, සිත ගන්න හැඩයම ගන්න, જાතියක් තමයි. ඒ දෙන්නත් චාලෝ දෙන්නේ තමයි. සිත මොනවද කියන්නේ? ඒ පැත්තටම යනවා. සිත රාගබරිත වුණාම චෛසිකයත් රාගයම තමයි. සිත දේශබරිත වුණාම චෛසිකයත් දේශය. ඒ දේශ චෛසිකය තියෙනවනේ. ලෝභ චෛසිකේන රාගයට දේශ චෛසිකේනවා ලෝභ මේ දේශයට දේශ හිතේ. දැන් මේ චෛසික ගොඩක් තියෙන්නේ අයි එක හිතක අනිවාර්යෙන් සබ්බචිත්ත සාධාරණ චෛසික හත එකපාර පහළ වෙනවා ඕනම හිතක. කුසල් වේවා අකුසල් වේවා ඒක ભેදයක් නැහැ. පස්ස වේදනා මානසිකාර
ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය ආදී ඔය කියන හතක් තියෙනවා. ඒ හතම අනිවාර්යෙන් තියෙනවා. ඒ හතත් එක තමයි ලෝභය හරි ද්වේෂය හරි මෝහය හරි එකතු වෙන්නේ. හරි දැන් තේරුණානේ? නං හිත ගන්න වරණයම ගන්න, හිතේ හැඩයම ගන්න, හිතටම අවනත වෙන එක්කෙනා තමයි චෛතසිකය කියලා කියන්නේ. හරි එහෙනම් කය ගෙවි ගෙවි යනවා වගේමයි හිතත් ගෙවි ගෙවි යනවා. දැන් කය ආදීනව අපි උදෙත් කිව්වා, කලනොත් කිව්වා, මොනවද කිව්වේ? ලෙඩ හැදෙනවා. මේ කය නාවන්න ඕනද නැද්ද? මෙයා වරන් ගිලා අලිය නාවන වගේ ටැප් එකට අල්ලලා නේ බ්‍රෂ් එකකින් අතුල්ලලා නාවන්න ඕන. නියපොතු කපන්න ඕන, මදින්න ඕන. වෙඩින් එකක් වගේ ආවොත් අර පාට කුප්පියක් ගෙනල්ලා ඕක හැඩයට ගන්නත් ඕන. එහෙම යනවනම් තොල්වලත් අර මොකක් දෙකක් තියෙනවා මන් දන්නේ. ඒක අරගෙන මේකේ උලන්න ඕනද නැද්ද? උලන්න ඕන. උලාගෙන නොගියොත් කොන් වෙනවනේ. ඒක කියන්නේ මං කියන්නේ එපයි කියලා නෙවෙයි, ගා ගන්න හොඳට ඕන දෙනක් ගා ගන්න, මට ප්‍රශ්න නැහැ. ඒතර ගාල යන්න දුක නැද්ද? දුකයි කියන්නේ මස් කෑල්ලක් හරියට කන්න විදියන්නේ නැහැ. කෑම තියෙන කන්න බැ, මෙහෙම උල් කර කර කන්නේ. ඇයි අරක වදිනෝනේ? උපාසක මාතුරු කිසිමකුත් නැහැ. වතුරත් හොඳට බොනවා, අරක්කුත් බොනවා, බ්‍රැන්ඩිත් බොනවා, විස්කිත් බොනවා. ඒ අතර මසුත් අරගෙන උඩිනාවේ උන්දල ටික හොඳට කනවා. ඇයි මේ මුන්දලට මේ අර පාට ගාලා තොල් වල කා ගන්න විදියන්නේ? ඒ නිසා මේ බෑග් මල් වලට ඔබා ගන්න ගෙදර ගිහිල්ලා පාට හොවදගෙන හොඳට කන්නම් හිතේ හැටි. දැන් ගෑන් ළමයන්ගේ හිතේ තමයි එලි පිට කන්න ලැජ්ජයි. මොකෝ අනේ මේ අපහැදෙත් දන්නේ, ඒ කොල්ලොන්ට අපි ඔයපාවෙත් දන්නේ, අපි කන જાති දැකලා. ඒ නිසා ගෙදර රන් ගිහිල්ලා හැංගිලා කාමරේ දොර වහගෙන හොඳට කනවා. ඇයි එලි පිට කන්නේ නැත්තේ? අර කන හැටි දැක්කම සසට කලකිරෙනවා. ඉතින් ඇත්ත ඒ තරම් පෙරේතය සමහර කට්ටිය. ඉතින් ඒ නිසා එලි පිට කන්න බැරි නම් මොකද කරන්නේ? ඔතාගෙන ඔතාගෙන යනවා. දැන් දාන ගෙදරකට ගියාම මම විතරක් කාලා මදිනෙව, මගේ දරුවන්ට පැටවුන්ට නේ ගෙදර හාමිනේට දෙන්නත් ඕනේ කියලා මුල් හතරක් පහක් මටත් දෙන්නකෝ කියලා ගන්න නැද්ද? බල්ලට දෙන්න කියලා ඔව් ගන්නවා. හැබැයි බල්ලට කියලා ගෙනියපුව ගිහින් එයාම කනවා. ආයිමත් ඒ තරම් මසුරු සිත තමයි අපිට තියෙන. දැන් කය ආදීනෝ කිව්ව මොකද්ද කිව්වේ? පාට ගන්න ඕන. ඇහි බැම දැන් මොකද කරන්නේ ගෑනු ළමයි? අර නූල් වලින් මම දැකලා තියෙනවා මේ මෙහෙම ඇදලා තමයි ගලවන්නේ. මම කරලා එහෙම තියෙනවා. දැන් ඒකේ මේ රූපලාවන්‍ය පාඨමාලාව මම කරා. ඒකෙදී අහුණා මොකද්ද කරන් තියෙන්නේ? ඕන දෙයක් බලන්න පුළුවන් YouTube එකේ තියෙනවා කොහොමද මේව කරන්න කියලා. එතකොට අඬු වලින් ගලවනවා මේ නහය තියෙන ලෝමත් ගලවනවා. දැන් පොඩි වදයක්ද මේ කයට දෙන්නේ ඔබ නැද්ද? මොකෝ කියන්නේ? වදයක් දෙන්නේ නිකන් තියෙන දෙන්නේ නෑ. කොණ්ඩේ කපනවා, එකවරක වවනවා, තවවරක පාට ගානවා, රතු පාට ගානවා, තඹ පාට, සමහර සුදු පාටත් ගානවා. ඉතින් බලනකොට පේනවා මේ කයක් ලැබිලා මේ මිනිස්සුන්ට මේ මිනිස්සු මැරෙනකන් විඳවනවා. මොකක් නිසා? කය නිසා. හැඩට තියෙනකොට අනේ සතුට වෙනවා, කොහෙන් හරි පොඩ්ඩක් පළුදු වෙච්ච ගමන් අනේ කැත වුණා කියලා මොකද වෙන්නේ? දුක් වෙනවා. මේක පවත්ව ගන්නමයි අර උදෙත් මං කිව්වේ නේද? මොන ගානක අල වර්ග තම්බල ගානවා, බිත්තර කහමදේ බ්ලෙන්ඩ් කරලා ගානවා නේ. තව ගානේවා කියන්නේ අම්මලා දානවා දූල ගානේවා, අලි පේර ගානෝ, තව කියන්නේ විටමින් දින ජාති, තව පිපිඤ්ඤත් ඕ ගානෝ. ගානනේ අරගෙන තියෙන හැවුඩනේ. වට්ටක්ක වට්ටක්ක තම්බල ගානෝ. පොලේ තියෙන බඩු ඔක්කොම ගෙනල්ලා කන්න දෙන්නේ නැහැ ගෑනු ළමයි ටික. අර උපාසක මහතුරු කෙල ගිල්ලෝ අනේ කන්න, අපිට කන්නවත් තිබුණා මේ ගෑණි මේක මූණේ බලන්න. ඇයි ඉලුවේ? මේ කය පවත්වන්න. ඒ පවත්තන්න. හැබැයි යා දන්නේ ඔය හැමට යටින් චූටි චූටි පණුව ටිකක් ඉන්නවා කියලා. දන්නවද? දන්නේ. පණුව කනවා. අර සමහරට කහන්න ගන්නේ පණුව ගොඩක් කනකොට තමයි. සම කහන්නේ පණුව කනකොට. පණුව ඉන්නවා හැමේ. දිග පණුව ඉන්නවා. පේන අපිට හැට පේන්නේ හරි දිගයි. උන් කනවා. බඩේ පණුව කොච්චර ඉන්නවද? අලි නෙමෙයි මං අනේ පණුව. බඩේ අලි නෑනේ. පණුවනේ 80 කුලයක පණුව ඉන්නවා. පණුවන්ට අපි ආදරයට බෙහෙතුත් පොවනවා. මාස කීයෙන් කියලා?
හයෙන් හයට අනේ පණුවසෝ පත්වේවා කියලා බෙහෙතුත් දෙනවා. ඒ තරම් අපි කය පරිස්සම් කරනවා. ඊළඟට ලෙඩ හැදෙනකොට මොකද කරන්න වෙන්නේ? කොලෙස්ටරෝල් වැඩි වෙගෙන යනකොට එහෙම මැෂින් එකක් ගන්න වෙනවා. රෙඩ් බිල් මැෂින් තියෙන එක තැන දුවනවා. අරගෙන ඉතින් අරකට කරන්ට් එකට ගහගෙන ඕෆ් ඔන් කරගෙන ඒක උඩ දුවනවා. ඇයි දුවන්නේ? ආසාවටද නැත්නම් මැරෙන්න බය නිසා? මැරෙන්න බය නිසා. කොච්චර දුකක් දෙන්න ඕනද? එක තැන දුවනවා. නැත්නම් ගම වටේ ඇවිදින්න ඕන. දැන් උපාස කම්මල කියන්නේ මොකද? වහිනවා. ටැං කියන වේ වහිනවා. වැස්ස වැස්ස. ඔව් වැස්ස උතුරනවා. වැස්ස වහිනවා, පීල්ලට වැටෙනවා, පීල්ලෙන් විමට වැටෙන එක නිසා කලබල වෙන්න එපා. ඔව් හරි. දැන් කියපුව එක මොකද්ද? කය ආදීනව තේරුණාද? දැන් එහෙමයි කියලා මෙයාට ගහන්න පුළුවන්ද? උඹත් එක මං තරහම තරහයි. මොකෝ උඹ මට දුක්මයි දෙන්නේ, පාඩුමයි කරන්නේ. එක ලෙඩක් හදනව කොච්චර වියදම්දනේ? කවුරු නිසාද? මෙයා නිසා. නිදි මරනවද නැද්ද? ඒ නිසා නිදි වරන්නත් වෙනව. ලෙඩ වුණා වමන යනකොට එහෙම අමාරුයිනේ. ඉතින් මේ කය අපිට දෙනව ඍදු. මොකද කියන්නේ? මේ කය රිදුම් දෙනවා. සිත රිදුම් දෙන්නේ නැද්ද? සිතක් දෙනවා. ඉතින් කයෙන් තමයි ගොඩක් රිදුම් දෙන්නේ. ඇදුම් දෙන්නේ මොනවද? කය. කකුල් එහෙම රිදුම්. හන්දිපත් රුදාව. තුනටියේ කැක්කුම්. ආර්එස්එස් මොනවද? ආර්එස්එස්. උදේට තරහ යන්නේ මොනව වැඩි ඇයටද? ආර්එස්එස් තියන අයට. දැන් ඒක තියෙන්නේ කොහෙද? කය. ගිය සැරේ ආදීනව සංඥාවේදී කිව්වා ලෙඩ ඔක්කොම බගන්දරා මදුමේහෝ නේද? ඔය දැන් තියෙන ලෙඩ ඔක්කොම දික භාග්‍යතුන් වහන්සේ එදා දේශනා කරලා ඒ ඔක්කොම තියෙන්නේ මොකේ ඇතුලේ? ශරීරයේ. එක වෙලාවකට සීතල දේවල් කෑම, අයිස්ක්‍රීම් කෑම සෙම කිපෙනවා. සෙම බේරෙනවා. රස්නේ වැඩි වුණාම පිත කිපෙනවා. පිත කිපුණම ඇස් කහ වෙනවා. පිත ඔලුවට ගැවුවට පස්සේ නිකන් පිස්සු වගේ කකුල් පැලෙනවා. ඒ වගේ ආගෙන් පරිස්සම් වෙලා ඉන්න කොයි වෙලාවෙද දමල ගහයිද දන්නේ ඇයි? පිත. ළඟට වාතය. වාතය කිපුණම බඩවල් පිම්බිලා සමහර අයගේ බඩවල් පැලෙනවා. ඔය සිතුල් පව විඳලා තියෙන බඩ පැල්ල බඩවැල් ටික එළියට වැටලා තියෙන ඒ ස්වාමීන් වහන්සේගේ. ඒත් ඉවසලා බඩවැල් ටික අතර අරගෙන භාවනා කරලා රහත් වෙලා තියෙනවා. සාදු කියන්නේ. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ දඟලලා තියෙනවා දෙපැත්තට. මොකද වාත අමාරු වැඩි ඇවිල්ලා බඩ මේ ඉවසන්න ඊපස්සේ අනිස්සනදලා කියලා තියෙනවා. මොකද්ද මහවැත්නි? පැවිදි වෙලානින් ඉවසන්න බැරිද? ඇයි මෙයාව හදන්න ඕන? නැත්තම් මෙයා දැන් මැරෙන බවක් දන්නවා. ලැජ්ජාවට මොකද කරේ? ඉවසුවා. ඉවසනකොට බඩ පැලුණා. බඩවැල් ටික විසි වෙලා ගියා. ඇව් ඇවත් නිවසු ඇතිද? අන් නිවසින්. ඊට පස්සේ ඒසෝයන් හස එතන මේ වේදනානුපස්සනාව වඩලා එතෙන්දිම රහත් වෙලා එතෙන්දිම පිරිනිවන් පෑවා. සාදු කියන්නේ කොහෙද? මේ සිතුල්පව්වේ තිස්ස මේ පළාත. දැන් අපි මේ වාඩිලා ඉන්න බිමෙත් කොච්චර රහතන් වහන්සේලා පහල වුණාද අපි දන්නේ නැහැ කතන්දරේනේ. කොච්චර නිකලස් වෙච්ච තැන්ද මේ. එහෙමනම් කයේ ස්වභාවයක තමයි වාතාබාධයක් ආවම දුක් විඳිනවා. නිින්ද යන්නේ නැනේ. මන්නම් දන්නේ නැහැ. මට ඇවිල්ලා නැහැ. ආපු අය ඉන්නවනම් කියන්න. දැන් මෙහෙටි අරියවංශ කියලා බෙන්තර සොයනවා කියන්නේ නිතරම කියන්නේ වාත අමාරුව. ඉතින් යනවා නර්ස්ලා බලන්න කොහෙද? රෝහලට යනවා. සතියේ සැරයක් වාතේ හරියනවා කවුරු දැක්කම. නර්ස්ලව දැක්ක ගමන් වාතේ හරියනවා. ඉතින් මම කියන්නේ එනම් කමන්නේ සතියේ සැරයක් ඔය පයින් ගිහිල්ලා බස් එකේ නැගලා යන්න. මොකද අපිට ඉතින් ඔච්චර කරන්න බෑනේ. තෙල් ටිකක් ඉල්ලන් ඇවිල්ලා තෙල් ඩිංගිත් ගාගත්තු ගමන් වාත අමාරු හරියනවා. එතකොට ඒක හිතේ අමාරුවකුත් තියෙනවා, ඇත්තට වාත අමාරුවකුත් තියෙනවා. ඒ වාතයට වඩා වාතයක් වෙන කවුද? එයා අපිටයි. නිතරම කියනකොට එකත් වාතයන්නේ නේ. දැන් ලෙඩ තියෙන එක ඇත්ත. ලෙඩ නිතරම කියන්න ගියාම මොකද මිනිස්සුන්ට අපි එපා වෙනවද නැද්ද? ඒ ලොකෝ හඳුනන එපා නයි. නිතරම මේ මිනිස්සුන් ලෙඩමනේ කිසි සනීපයක්. ඊට පස්සේ මොකද කරන්න? ගිහිල්ලා රෝහලක මහ රෝහල නතර කරන වාට්ටුවක. ඇයි මේ උන්නාසර නිතරම ලෙඩ කොයි වෙලාවකවත් නැකිටලා සනීපෙන් ඉන්නේ නැහැ. හරි. එහෙනම් මේ ශරීරය නිසා නේද මේ දුක? එහෙනම් මොකද්ද කරන්න ඕන? ශරීරය නැති කරගන්න ඕන. කොහොම මේ ශරීරය නැති කරගන්නේ? ඒ අමා මහ නිවනින්මයි. වෙන කොහේවිවත් බෑ. මේ ශරීරයේ හිතු මනාවිර නැති කරන්න අපිට මේ පෙරුම් දම් පුරාගෙන ගිහින් කවදා හරි සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා වගේ අපි බුදුබණ පදයක් අහපු දවසේ අපිටත් පුළුවන් වෙයි.
හිත නිකලස් කරගත්තට පස්සේ අන්තිම ශරීරය දරන්න. මොකක්ද ඒකට කියන්නේ? අන්තිම ශරීරය. ඒක දැමීමට පස්සේ මාරයට හොයන්න අපිටම පුළුවන් ද කවදාවත්? අන්තිම ශරීරයේ බහා තැබුවට පස්සේ ශරීරය ඉතුරු වෙනවා හිත නිරුද්ධ වෙනවා. හිත බ්‍රහ්ම ලෝකෙත් නැහැ. දිව්‍ය ලෝකෙත් නැහැ. කොහොමත් අනිත් ඒවා ඇත්තෙම නැහැ. එහෙනම් කොහෙවත් නැත්නම් හිතට මොකද උනේ? හිත අවසන්. අවසන් මරණයට ඔන්න මෝණ දුන්න. කවුද මෝණ දුන්නේ? බුදු පසේ බුදු මහරහතන්. අපි මෝණ දෙයිද දැන්? අද තාම නැහැ. එන අපි පතනවා මතු මැත්තේ කවදා හරි අපිටත් අන්තිම දේහය දරන්න ලැබේවා. අන්තිම මරණයට මුහුණ දෙන්නත් ලැබේවා. එතනින් පස්සේ මේ දුක් ඇති කය අපිට ලැබෙන්නේ නෑ. මේ මාර විශේෂයට අපි එන්නේ නෑ. මේ පංචකාමයට එන්නේ නෑ. ආයි අඬාන පස්සෙන් යන්න ඕනේ නෑ. මේ ශරීරය නිසා ඔට්ටු වෙන්න ඕනේ නෑ. මේ සියලු දුකින් මිදෙන්න මටත් මේ පින්වත් සැමටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා.